नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। कथं सोतावदानी पन्या सुतमये ज्ञानं इमे धम्मा अभिज्ञेयाति सोतावधानं। तं पजानना पन्या सुतमये ज्ञानं। තීරාසනේ වැඩ සිටින ඔටාවා බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපතිස්වර අවසරයි ආචාර්ය වරස් මුල්ලේ සිරිසුමනා විධාන අතිගෞරවනීය අප ගුරුදේව නායක මාහිමිපාණන් වහන්සේට අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි, අද ධර්ම ශ්‍රවණයේ සඳහා සහභාගී සිටින මේ පින්වත්තුන් ප්‍රධානව මේ අවස්ථාවට සහභාගී වෙන නොහැකුණත් අනිත් අය සඳහා මේ ධර්මය ශ්‍රවණය කරන්නට සලස්වන්නටයි අපි සූදානම් කර තිබෙන්නේ. අද දින ඔබ දන්නවා ධර්ම දේශනාවට ආරාධනා කරලා ඔබට හිතන්න කාලයක් දුන්න මම මොනව ගැනද බණ අහන්නේ, මම අහන්න ඕන මොකක් ගැනද ඒ ඔස්සේ බණ ටිකක් ඇසීම තමයි අපි සූදානම් කරගත්තේ. මේක හරි ඔටාවා බෞද්ධ විහාරස්ථානය මේ පින්වතුන් මේ මූලිකව සංවිධානය වෙච්ච මේ බණ වැඩසටහනෙ තියෙන සුවිශේෂ සංගයක් තමයි ඒක. මාතෘකාවත් ඔබින්, ආරාධනාවත් ඔබින්, බණ අහමිත් ඔබින්. ඒ වගේම මේ ඉන්න පිරිසත් හරිම වාසනාවන්තයි, බොහොම බුද්ධි සම්පන්න පිරිසක්. ඒ වගේම අපි මේ හැමෝගෙම දකින පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ හැමෝගෙම අරමුණක් තියෙනවා කෙසේ හෝ ධර්මඥානය වැඩි දියුණු කරගන්නවා කියන එක. මහා සංඝරත්නයට අපි බොහොම දායකත්වයෙන් පැත්තෙන් සතුට වෙන වැදගත්ම කාරණාවක් තමයි මම මේ මතක් කරන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනා මාලාවේ අද ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළේ මේ පින්කම් මාලාවේ මේ පින්කම් මේ විදිහට සිද්ධ කරගන්නට ගිහිව සිට අපර අනුශාසනා කරන ලයාලස් මහත්මත් රජිනි මහත්මියත් දෙදෙනගේ ආරාධනාව පරිදි මේක සූදානම් වුණේ. මේ ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා මේව මේ විදිහට සකස් කරගෙන යන්න ඕන කියලා බොහොම ආදරයෙන් කරුණාවෙන් අපිට මක් දෙන්නා. ඒ විතරක් නෙමෙයි, මේ දෙපළ සුවිශේෂ දහම් කරුණක් දැක්කම සමහරලාට අපි ගේ අවධානය නොයදුණු කරුණ යදෙනවා. හොඳ දෙමව්පියෝ දෙන්නෙක් කියන්නේ, අම්මා තාත්තා දෙන්නෙක් කියන්නේ මේ දෙදෙනා ඉබදු කාරණා පවා විශේෂයෙන්ම අපට දන්වලා අපවත් දැනුවත් කරලා මේ දහම් මඟ ගමන් කරන්න උදව් වෙනවා. කොච්චර වාසනාවක්ද, කොච්චර සතුටක්ද එබදු දායකයා, එබදු මව්පියා, එබදු පිරිස් කරන මිතුරන් වශයෙන් අපේ ජීවිතයට දකින ලැබෙන්නේ. එතකොට එබදු ගුණයක් තියෙනවා. කිසි විටකත් ඒ තමන්ගේ කම අපේ හාමුදුරුවෝ කියන එක, ඒ තියෙන ශ්‍රද්ධාව හාමුදුරුවෝ ගැන නොදන්නවනේ. විවිධ භික්ෂුන් වහන්සේ, විවිධ පිරිස් ඉන්නවා. ඒ පිරිස් පිළිබඳවත් හොඳ දැනුමක් අවබෝධයක් ඇතිවයි
කටයුතු කරන්න. ඉතින් ඒ අතින් බැලුවම බොහොම අපේ බෞද්ධ ජනතාව අතර ඉතා සුළු පිරිසක් පමණයි ඒ ඉවසීම කරුණාව මෛත්‍රිය පෙරදරි කරගෙන එහෙම කටයුතු කරන දකින්න ලැබෙන. ඉතින් ලයාරස් මහත්මයා එබදු එවන් රජිනි මහත්මිය හොඳ අම්මා තාත්තා දෙපළක් ඒ වගේම දායක දෙපළක් හැටියට කටයුතු කරන බවයි මා ඊට කියින් පැහැදිලි කළේ. ඉතින් අද බරමාත්‍රකාව තෝරලා දුන්නා. අපේ මාත්‍රකා දෙකක් තිබුණා ඇත්තටම. මාත්‍රකා දෙකකින් එකක් තෝරගන්න ඕන. එකක් තමයි චුතිසිත පිළිබඳව. මම මේ මාත්‍රකාව ලබන සතියට තියාගත්ත මේ චුතිසිත ගැන කියන්නේ. අනිත් එක තමයි මේ අහුන් කන්දීම අද සවනය ශ්‍රවණය මේ අහනවා කියන දේ ගැන බණ කියන්නේ නැහැ. බණ කියනවා අහන්න ලැබෙන්නේ නැහැ. මේ ලේසි වැඩක් නෙමෙයි වැදගත් කාරණයක්. ශ්‍රවණය කරනවා කියන එක තව කෙනෙක් කියන එක අහන් ඉන්නවා කියන එක පොඩ්ඩක් හිතලා බලමු ඔබට වැටහෙනවා ඇත්ත නේනම්. දැන් ඔබ කිසිම වෙලාවක මෙතන මේ කතාව අහගෙන ශ්‍රවණ වණ කතාව අහනකොට මේක තමන් ගැන හිතන්න ඕන. මේ තමන්ගේ හිතත් එක්ක කරන ගනුදෙනුවක්. මම මෙහෙන් කියනවා ඔබ ඔහෙන් අහන මේ අහනකොට හොඳම මාතෘකාවක් මට තෝරලා දුන්නා. මේ ශ්‍රවණයේ තියෙන වැදගත්කම කොහොමද මේක කෙරෙන්න ඕන කියලා අපිට කරුණ ටිකක් පැහැදිලි කරන්න කියලා. ඉතින් පින්වත්නි මේ ශ්‍රවණයේ තියෙන දතාව අපි දෙවිදියකට මේක අහන ප්‍රධාන අරමුණ ගත්තොත් අරමුණු දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි අපි ඔහේ සුපුරුදු පරිදි අපිට ඔහම අහගෙන යන්න පුළුවන්. ඒ වගේ මෙහෙම නැත්තම් ඊට වෙනස් විදියකට අහන්න පුළුවන්. අපි කොහොමද බලමු මේ කරුණු අපි තුළ එන්නේ කියලා. ඉතින් මම අද බරපාතුකාව පින්නතුනේ මෙන්න මෙහෙම පෙළ ගැස්සුවා පින්නතුන්ට පැහැදිලි කරන්න. මම කරුණු එක දිගට කියා යනකොට ඔබට මේක මම ඉදිරියට කියන කරුණු ටික මේ කියන්නේ ඇසීමේ අර කිව්වා වගේ වැදගත්කම දොතාව ගැන මම පැහැදිලි කරනවා. ඊළඟට ඔබ ගන්නව අහලා මේ වචන දෙකක් දෙනවා මේ සෝතාපන්න වෙනවා කියලා. ඇසීමේ වැදගත්කම අපි අසන ආකාරය ඒ වගේම අපි සංසාරයේ විමුක්තිය ප්‍රඥාව දිනු කරගන්න යනවා නම් ඒ විමුක්තිලාභියා නිවන් අපේක්ෂා කරන තැනත් නිවීම අපේක්ෂා කරන තැනත් අහන්න ඕන විදියට දැන් තමයි මම පළවෙනි කොටසේ පැහැදිලි කරන්නේ. දෙවෙනි එකේ මම දෙවෙනිම මම පැහැදිලි කරන්න කැමති මේ සෝතාපන්න සෝත ආපන්න වෙන්නේ කවුද කියන එක. එතෙන්දී කොහොමද මේ අසන පුද්ගලයා ඒ තත්ත්වයටපත් වෙන්නේ කොහොමද කියලා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් සඳහන් වෙනවා මේ සෝත ධාතු විසුද්ධි ඥානයක් අපට මේ අහන එකෙන් ඇති කර ගන්න පුළුවන් කියලා. අපි කොහොමද බලන්නේ ඒක? සිව්වෙනුව සෝතාවදානි සුතමේ ඥානය. මේක තමයි බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා තුල තිබෙන පළමු ඥානය ඇති කරගත්තේ බුදු වෙන්න පසී බුදු වෙන්න මහරහත් භාවයට පත් වෙන්න ඇති කරගත්තු සුවිශේෂම ඥානයයි. ඒ තරම් උත්තරීතර තත්වයකට ජීවිතය රැඳෙන යන්න මොකද්ද ප්‍රයෝජනවත් උනේ? ඇසීම ශ්‍රවණය විශාල කාර්යභාරයක් අපට සිද්ධ කරනවා. ඉන් අනතුරුව පින්නතුන්ට පින්නතුන්ගේ අවධානය මම යොමු කරනවා මේ සියලු කාරණායකට ඇති කරගෙන අපි කොහොමද මේ කටයුත්ත කරන්න කියන දේ. මෙතනින් ධර්ම දේශනාව අවසන් කරන බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් පින්නතුනේ පළමු කාරණාව කියලා අපි අහුවක්ද දෙමු. මොකද්ද? ඔබ දන්නවා. ඔබ දන්න කරුණු මේ මතක් කරන්න. අපි දැන් අහනවා කිව්වම ගොඩක් වෙලාවට දැන් මේ මොහොතින් මේ බණ කියනකොට සමහරට අහන්නේ නැහැ. නමුත් ධහමම කියනවා සුනාත ධාරේත චරාත ධම්මේ වචන හතර සුනාත කියලා. එතකොට මම දේවතා ආරාධනාව කරනකොටම දෙවියන්ටත් ආරාධනා කළා. දැන් දෙවියෝ දිව කණින් මේ බණ අහන්න. ඒක අපේ සම්ප්‍රදායයි. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මිනිසුන්ටයි දෙවියන්ට. මේ අතර ඉන්න ප්‍රඥාවන්ත පිරිස තමයි මේ ධර්මයේ තේරුම් ගන්න. එතකොට ධම්මස්සවන කාලෝ අයපදන්ත. එතනත් පැහැදිලි කළා මේ ශ්‍රවණය හරි වැදගත් කියලා. එහෙමනම් මේ සුනාත අහන්න අහගන්න.
ආහාරයට අපි කියනවා ධාර්මයේ මතක තියාගෙන ඉන්න පමණක් නෙමෙයි මෙතන දැරීම මේක ක්‍රියාත්මක කරන ස්වභාවයකට මේක ප්‍රායෝගික කරගන්න චරාත කියලා කියනවා ඊළඟට ධාරියට හිතට ගන්න කොහොමද ගන්නෙ අපි ඉස්සරහට කතා කරනවා චරාත ඊ අනුව තමන්ගේ චර්යාව සකස් කරගන්න මේ ටිකම ඇති මේ ටික ගැන තමයි මේ අපි අහනකොට අපේ වෙනස් වෙන්නේ අපි ජීවිතේ සකස් කරගන්න මේ වචන තුනෙන්ම අපට යම් අදහසක් දෙනවා එහෙමනම් ඇත්තටම අපි කතා බස් කරනකොට දැන් කොච්චර හිතර කිව්වත් මේ අහනවා කියන එක හරි අමාරු දෙයක් කියලා අපිට හිතෙනවා වරකට ඒක ඊටාම පහසු දෙයක් මං කුරේ මනසේ තියෙන දතාවයක් පෙන්නනවා කියලා මේ පළමු දේ තමයි පළමු පැත්ත තමයි මම මේ කියන්නේ අපි ඇත්තටම වැඩිපුරම අහන්නේ මොනවද අද ලෝකේ වැඩිපුරම අහන දේවල් මොනවද මම වැඩිපුර විස්තර කියන්නේ යන්නේ නැහැ මම මතක් කිරීමක් විතරයි කරන්නේ අපි ප්‍රවෘත්ති අහන රේඩියෝ අහනොත් ඊළඟට විවිධ සින්දු කතා අහන ඒ වගේම මේ වහනකොට අපිට මොකද වෙන්නේ ඒකත් ඔබ දන්නව මොකද වෙන්නේ කියලා මේ වහගෙන අහගෙන යනකොට මදිනම් මෙහෙමත් අහලා මදිනම් අපි දුරකටනිනුත් තව කතා කරලා කියනවා අහනවා එහෙමත් මදිනම් අපි තවත් මොකද කරන්නේ වැටට උඩින් හරි ඔළුව දික් කරගෙන කතා කරනවා අහනවා අදහස් උමාන කරගන්න ඉතින් එහෙම දේවල් අපි අතර වෙනවා එතකොට මේ අහනවා කිව්වම ඔය එක විදියක් මෙහෙම අහනකොට අපි තුල වැඩෙන්නේ මොනවද රාගය ද්වේෂය ආසාව ලෝභය ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මානය මේ දේවල් වැඩි දියුණු කරගන්න අද ඔන්න එක පැත්තක අපි අහගෙන අහගෙන යන්න පුළුවන් ඒක ඇසීම ඊළඟට ඔබ තේරුම් ගන්න ඕන එහෙම අහනකොට අපිට මොකද වෙන්නේ මනෝ පුබ්බංගමා ධම්මා කිව්වා වගේ මේ මනස පදුට්ඨ භාවයට කිලිටි භාවයට පත් වෙනකොට දැන් ඔබ ඔන්න මේ කතාව තුනොත් දැන් ඔබ තේරුම් ගන්න ඕන. ඒක පිළිගන්න ඕන. ඔබ ඒක පිළිගන්නේ නැත්නම් ඔබේ සිතේ හැම දිග දිගටම යනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි. මේ පුරුද්ද මේ ගති ඇති කරගත්තොත් දැන් මේ ගති පුරුද්ද ඇති වෙලා කාලාන්තරයක් වෙනවා. තවත් දිගට ගියොත් එහෙම ඔබ කවදාවත් මාර්ගපරලාභී ඔය කියන හිතන නිවනට යන්න තවත් ගොඩාක් දුර භාවයක් දුර කාරණයක් බවට පත් වෙනවා. ඊළඟට තමයි තවත් එකක් තමයි අපි හිතන්නේ නැහැ කවුරු හරි කතා කරනකොට කවුරු හරි දේශනයක් පවත්වනකොට හැබැයි අපේ කණ්ඩායමේ මේ ඉන්න පිරිස ගොඩාක් කියatin හරි ඉහළයි. ඒ ගැන අවධානයක් නෑ. අහන් ඉන්නේ නෑ. සමහර ලාවට අපිට අහන් ඉන්න බැරි වෙන යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. විවිධ අරමුණු එක්ක හිත යනවා. ඉතින් එහෙම වුණාම අපේ හිතට හරි ගැටලු සහගතයි. මේ ශ්‍රවණය කියන දේ හරිම වැදගත්. බොහොම කල්පනාවෙන් මේ කල යුත්තක් ඇසිය යුත්තක්. ඉතින් මේ දේ නිසි ආකාරව තමන්ගේ හිතට ප්‍රගුණ කර නොගත්තොත් අපිට මොකද වෙන්නේ හිතේ ඇති වෙනවා ඒ වගේම මේ කිලිටි සිතුවිලි ස්වභාවයත් එක්කම අපි කල්පනා කළ බැලුවොත් එහෙමනම් මේ නරක අකුසලය හිතේ වැඩෙන්න එක හේතුවක් තමයි මම හරියට කියන දේ හරියට අහනවා අහන්නේ නැහැ ඇහුව විතරක් නෙමෙයි අහලා එතනින් ඉවත් කළොත් මොකක්වත් නැහැ දැන් අපි තව චුට්ටක් උදේ කතා කරොත් එහෙම අපි එදිනදා ජීවිතේ මම තාම නිවන් අවබෝධ කරගත්ත කරන කාරණාව නැතුව කතා කරලා බලන්න එදිනදා ජීවිතේ හරියට අපි අහුම්කන් දුන්නේ නැතුවත් අපි මොන තරම් ගැටළු වලට මොන පාවා ස්වාමියා බිරිඳ කියන දේ අහන්නේ බිරිඳ ස්වාමියා කියන දේ අහන්නේ අම්මා තාත්තා දෙන්න දරුවෝ කියන දේවල් ගණන් ගන්න දරුවෝ අම්මා තාත්තා කියන දේවල් අහන්නේ නැහැ අහුම්කන් දෙන්නේ නැහැ මේ විවිධ දේවල් ඇතිනවා ඊළඟට වැඩ කරන තැන සේවකයා තමන්ගේ ස්වාමියා තන කියන දේ අහන්නේ
ඊළඟට මෙහෙම නම් පස්සේ අපි තුල ගැටුමක් ඇති වෙනවා අපේ ජීවිතේ නොසන්සුන්තාවයක් ඇති වෙනවා සැනසීමක් නැහැ මම කරදර ගොඩක් ඇති කරනවා ඒ නිසා සාමාන්‍ය දිනදා ජීවිතේ ගත්තත් මේ ශ්‍රවණය කරනවා කියන එක ඇහුම්කන් දෙනවා කියන එක කොච්චර දුරට අපි තුල ප්‍රගුණ විය යුතු ගුණ ධර්මයක්ද කියලා හිතලා බලන්න ඕන හොඳ අසන්නෙක් වෙන්න ඕන හොඳ ලිසන කෙනෙක් ශ්‍රාවකයෙක් වෙන්න නම් දහමට අනුව ශ්‍රාවකය. එතකොට සුතමේ ඥානයක් ඇති කරගන්න පුළුවන්ද එදිනෙදා මේ පිරිස අතරවත් අපිට හරියට අහන්න බැරිද? නමුත් මම දන්නවා ඔබට ගැටලුවක් තියෙනවා. ඔබට ගැටලුවක් තියෙනවා මේ. මෙහෙම අහන්න බෑ සමහරු කියන ඒවා. සමහර අය කියන ඒවා අහන් ඉන්න කන් නැති. එතකොට ඔබ මොකද කරන්නේ? ඔබ විවිධ උපක්‍රම යොදනවා. දැන් මේක ඇත්නම් උගුර කටියක් පාදනවා. කන කහ පොඩි සත්‍යයක් නැගිටල යනවා. ඒ වගේ දේවල් අපි යම් යම් ඉරුවව කරනවා. මොකද සමහර පුද්ගලයෝ මේ කාලය, තැන, ඒ වගේ මේ කියන්නේ මොනවද? මේව පිළිබඳවත් මිම්මක් නැහැ. ඒ නිසා සමහරලාට ඔබට අහන් ඉන්න බැරි වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම තිබුණත් ශ්‍රාවකයෙක් කියන මට්ටමට ඔබ හිත අරගෙන යන්න නම් ඔබ දක්ෂයෙක් වෙන්න ඕන ඇහුම්කන් දෙන්න. මේ දක්ෂයා ඇහුම්කන් දෙන දක්ෂයෙක් වෙන්න නම් ඔබ තුල ඇති කරගන්න ඕන ගුණාංග ටිකක් තියෙනවා කියලා. මෙන්න මේ ගුණාංග ටික තිබුණොත් තමයි සිතේ ශ්‍රවණයේ තිබෙන අනික් පැත් මං කියන දුවතාව කියලා එකක් අපි මෙහෙම රාග දේශ මොහ ඉර්ෂ්‍යා කෝධ වෛර මදමාන මේ දේවල් බෝ කරගෙන වර්ධනය කරගෙන යන අහන කතා ස්වභාවයට යන්නත් පුළුවන් මේකෙන් මිදුනොත් ඇත්තටම ඔබට ස්ට්‍රෙස් නැතුව ඉන්න පුළුවන් දුකක් නැතුව ඉන්න පුළුවන් හරි සැනසීමක් ඇතුව ඉන්න පුළුවන් ඒ නිසා කියන්න කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් අසන්න අපි අතර කියමනේ මුත් තියෙනවනේ එහෙම එතකොට මෙහෙමත් බැරි වුණොත් මෙහෙමත් බැරි වුණොත් එහෙම එක තැනක අපි ඉතින් විවිධ උපක්‍රම දනපුර මම මේ පුංචි කතාවක් මතක් කරලා බණ කතාවේ ධර්මදේශනා ඉදිරියට යන්න ඕන පින්නතුනේ දැන් මේ අහන්නම බැරි නා මං කියන්නේ දැන් අපි අතර කරන ಗುಣ ටිකක් කියන්නොත් මම මේ ಗುಣ ටික කියනවා ඉස්සරහට හැබැයි ඔබ ඇහිම ගැන ශ්‍රවණය ගැන එච්චර සැලකුවේ නැති වුණොත් මේ ව්‍යාපාර ලෝකයේ ඉන්න අය මේකෙන් හොඳ ප්‍රයෝජන ගන්න හොඳ මැනේජර්ස්ලා හොඳ ආයතනයක ප්‍රධාන වරු අනිත් පිරිස් ට්‍රේනින් කරනවා පුහුණු කරනවා ඇහුම් කන් දෙනවා හොඳට අහන්න ඉතින් එක ආයතනයක් තිබුණා පින්නතුනේ මේ ගන්න ගන්න සේවකයා එතෙන්ට ඉන්න කැමති නෑ මේ රෙදි පිළි විකුණන ආයතනය මෙතන ඉන්න ගත්තපස්සේ හැමදාම පුරප්පාඩු වෙනවා පස්සේ බැරිම තැන මැනේජර් දුන්න හොඳ අදහසක් අපි මෙන්න මෙතන ඉන්න මේ අය කීප දෙනෙක් අපි වැඩට ගමු කියලා දැන් ඔබ කල්පනා කවුද මේ ගන්න කියලා බැලුවම පස්සේ මේ කැනඩාවෙන් එහෙම මෙහෙම ගිහිල්ලා දාන රෙදි තමයි අවුරුදු කාලෙට මේ සේල් එකට දාන මේ සේල් එකට දාන රෙදි ගෙනිහිල්ලා නැවත ගේන්න පුළුවන් මාසයක් ඇතුළත. ගිනන්නේ ඒ වෙනුවට ওই වටනකමට වෙන රෙදි තෝරගන්න පුළුවන්. මහ විශාල ශාලාව පුදුමාකාර සෙනඟක් කියන්නේ මෙතෙන්ට රෙදි ගන්න. ඉතින් මේ අරන් ගියන් පස්සේ සමහර නරක ඒ වගේම කැඩිච්ච බිඳිච්ච සමහර ඉරුණු රෙදි ගෙන දුන්නාන් පස්සේ දන්නවනේ ආපහු එන්නේ කොහොමද කියලා මාසයක් ඇතුළත නේද? සල්ලි දෙන්නේ නැහැ. නමුත් ඒකට තව වස්ත්‍ර ගන්න පුළුවන්. හැබැයි මේගොල්ලෝ මේවා රෙදි තෝරන්න බැහැ. ඒ තරම් විශාල අට්ටි ගණන් තියෙන රෙදි තියෙන. මිනිස්සු ඒක තෝරන්නේ මාසයක් දුන්නනේ. එන්නේ බැනගෙන. එන්නෙම බැනගෙන. මේ ජරාව විකුණන මේ දේවල් දීලා කියලා. ඉතින් ඇවිල්ලා ඒක නිසා තමයි මෙතන කිසිම කෙනෙක් වැඩ කරන්න කැමති නැහැ. හැබැයි මේ ආයතනයේ ඉන්නේ ඊටාම ලස්සන. ඊටාම ලස්සන කාන්තාව දෙදෙනෙක් ඉන්නවා මෙතන වැඩට දාලා. හරිම ලස්සනයි මේ. කවදාවත් මේ මිනිස්සු ඇවිල්ල බනිනවා ඒ වගේම චෝදනා කරනවා මේ දේවල් මෙහෙ මෙහෙම කියලා hina වෙලා මේ තැන් වලට ගන්න කියලා යොමු කරලා ඉන්නවා
හැබැයි එතනින් ටිකක් එහාට එන්න තමයි අර පරණ රිද්මාරවල් උපදිකයන් පස්සේ ඒක කවුන්ටර් අරගෙන තියෙන්නේ. මේ දෙන්න බොහොම ආයනායි පිළි අරගෙන අර කරන්නේ. ඉතින් හැම තැනම හරිම ජනප්‍රිය හරිම හොඳ දෙන්නෙක් ඉන්නේ. මොකද මේ දෙන්න මොනවා කිව්වත් අනේ අපි ගිහිල්ලා බණිනවා දොස් කියනවා. ඒ කිසිම දෙයක් නැහැ hina මුසුමුණින් යුක්තව මේ සියලුම දේවල් අපිට තෝරලා බෙල දෙනවා කියලා. ඉතින් මේ මං අර කිව්වේ සමහරකට අහගෙන ඉන්න බැරි නම් ඒ වගේ මේ වගේ තැන්ගුණාන් පස්සේ විවිධ උපක්‍රම යොදනවා කියලා. ඉතින් ව්‍යාපාරෝකී මේක EI මේක දැනගත්තා EI සුදුසු පියවර ගන්නවා. ඉතින් මම මේ කිව්වේ එහෙනම් මේ ඉන්න දෙන්න බැලුවම මේ රිතිපිලි ආයතන නැත්තම් මේ දෙන්නගෙම කන් ඇහෙන්නේ නැහැ. ඒ ගත්තු දෙන්නගෙම කන් ඇහෙන්නේ නැහැ. කවුරු වෙල බැන්නත් මොනවා කිව්වත් තීරෙන්නේ නැහැ. hina වෙලා ඔක්කොම කරලා යනවා. මේ ළමයි දෙන්න ඒබඳු දෙන්නෙකුට රැකියාවක් හම්බෙච්ච හැටි මේ මං කිව්වේ. එතකොට දැන් මං කියන අහන්න අමාරු නම් සමහරලාට එහෙම දේවල් දෙනොත් අර වගේ උපක්‍රම සමහර අය යොදවනවා. නමුත් ඔබ ඇති කරගන්න ඕන ಗುಣධර්ම තියෙනවා. මේ ප්‍රශ්نين අපි මුහුණ දෙන්න ඕන. කොහොමද මං ඇති කරගන්න ඕන පළමු ಗುಣධර්ම මොකක්ද? බුදුරජාණන් වහන්සේ පින්වතුනි දේශනා පැහැදිලි කරනවා. ඔන්න දැන් අර එක ස්වභාවයක්නේ. අර එක ස්වභාවයක් මනසේ රාග දේශ මොහ ඉරිෂ්‍යා ක්‍රෝධ වෛර ආසා මේ වැති කරගෙන ඇති කරගෙන යනකොට අපි ඒව තුලින් අහන්න උනාම ඒක සිද්ධ වෙනවා. තව පැත්තක් තියෙනවා. කවුරු හරි කෙනෙක් හිතනවා නම් මේ මම හොඳ ඇහුම්කම් දෙන බොහොම ඇටෙන්ටිව් බොහොම කැමැත්තෙන් උනන්දුවෙන් අහන කෙනෙක් වෙනවා නම් ඔබ තුල තියෙන ඕන පළමු ගුණාංගය තමයි ඡන්දේ. මං අහන්න කැමති මෙන්න මේ කියන ගුණාංග හතර දහමේ ඔබට හමු වෙන්නේ මොන ಗುಣධර්ම හැටියටද කියලා මට පස්සේ කියන්න. ඔන්න පළවෙනි දේ තමයි මම ඇති කරගන්න ඕනේ ඡන්දේ කැමැත්තක් තියෙනවා. අහන්න කැමැත්තක් තියෙනවා. කැමැත්තක් ඇති කරගන්නවා. මේ කැමැත්තක් ඇති කරගෙන තියෙන කෙනා ඇත්තට මනමින් අහන බුද්ධ දේශනාවේ පැහැදිලි කරන ඉස්සෙල්ලා තියෙන ඡන්දය තියෙනවා. ඊළඟට තියෙනවා සිතක් තියෙනවා. අපිට කැමැත්ත වගේම ඇහුම්කම් දෙන සිතක් ඇති කර ගන්නවා. චිත්ත කියලා කියනවා. ඒ විතරක්ද ඡන්ද චිත්ත තමයි ඇති කර ගන්න පුළුවන් ගුණංගය තමයි විරිය. වීරය කියනවා. මේක සම්මා විරිය ඇති කර ගන්න. ඊළඟට මේ අහනකොට අහන කෙනා තුළ සිව්වෙනි ගුණය තමයි විමර්ශනය. අපිට එහෙම කොහොම තේරෙන්නේ නැත්නම් විමර්ශනය කියන්නේ මේ ප්‍රඥාවේ ආරම්භක මොහොත. විමසමින් සොයමින් බලමින් එහෙට මෙහෙට විමසල බලලා තේරුම් ගැනීම. එහෙම තේරුම් ගත්තට කමක් නැහැ. විමර්ශනය. විමර්ශනය කරනවා. විමසා බලා තේරුම් ගන්න. මෙන්න මේ ගුණ හතර අපි තුල ඇති කර ගන්නවා. මම මේ ගුණ හතර දැන් තව ඉස්සරහට බණ කතාවේදී නැවත වතාවක් අපිට වැදගත් වෙනවා. මං කියන්නේ මේක මොන අංගයක්ද කියලා අපි කියන්න ඕන කියලා. ඒක අපි ඉස්සරහදී අපිට තවත් පැහැදිලි කරනවා. පින්වතුනේ, ඔන්න ඔය කරුණ ටික තමයි මම මුලින් ඔබට පැහැදිලි කරන්නේ හොඳ ශ්‍රාවකයෙක් වෙන්න. එහෙනම් නරක සිත ඇති කර ගන්න ඕන ස්වභාවයක් ඔබ දැක්ක හොඳ ශ්‍රාවකයෙක් වෙන්න ඕන නම් ඒ වගේම ඔබ ඇති කර ගන්න ඕන ಗುಣ හතරකුත් දැන් මේ ඇහුවා. මේ ಗುಣ හතර තවත් මතුරු විස්තර කෙරෙනවා. එතකොට දැන් මේ හතර තියෙන කෙනා දෙවනි කාර්යය තමයි අපි නොත් බලන්න ඕන මේ සෝතාපන්න කියන තැනක් තියෙනවා. සෝත කියලා වචනය. මේ සෝතාපන්න වෙන්නත් ශ්‍රවණය කරන්න ඕන, අහන්න ඕන. ඔබ දන්නවද පින්නතුනේ, ඔබ දන්නවා මේ කාරණා ඇත්තටම කෙනෙක් සෝතාපන්න වෙන හැටි. මේ සසර ගමනේ මේ දුකෙන් නිදහස් වෙන පළමු ස්ටෙප් එක පළමු පියවර තියාගන්නට මේ ශ්‍රවණය අහං එවං කන් දෙන එක හරිම ප්‍රයෝජනවත්. ඒකයි මේ සෝත ආපන්න වුනේ. කෙනෙක් මේ සෝතාපන්න මාර්ගයට එන්න සෝත ආපන්න සෝතාපන්න මාර්ගයට එන්න මොනවද අවශ්‍ය කරන්නේ? මොනවද එතනට ලැබෙන්න ඕනේ? ඔබ
බොහොම හොඳ ශ්‍රාවකයෙක් වෙන්න ඔබ කවදා හරි නිවන් දකින පුද්ගලයෙක් බවට පත් වෙන්න ඔබ කවදා හරි දුකෙන් නිදහස් වූ කෙනෙක් බවට පත් වෙන්න නම් ඔබට මොනවද මුණ ගැහෙන්නේ මේ ඉන්න හැමෝටම මේ දේ මුණ ගැහිලා තියෙනවා මේ ඉන්න හැමෝටම මේක තියෙනවා දැන් ඔබ අහගෙන දේ බුල දැන් මෙතන ඉඳලා කල්පනා කරන මම දැන් ආදුරු මං පුනේ ගුණ තියෙනවා ඔබ ගුණ තියෙනවා දැන් ඔබට තියෙන්නේ මේ ගුණ ටික මේ අහන අහන හැම වාරකම ඉස්සරහට ගෙන යන මොකද්ද පළමු දේ තමයි සෝතාපන්න මාර්ගයට මේ හරි මගට ශ්‍රාවකයෙක් වෙන්න සුතමේ ඥානයකට ගන්න අපිට මුණ ගැහෙන්න ඕන ප්‍රධාන කරුණු දෙක මොකද්ද එකක් තමයි සත්පුරුෂේ කල්යාණ මුත්‍රේ මුණ ගැසෙන්න අන්න බලන්න සත්පුරුෂේ කල්යාණ මිත්‍රේ මුණ ගැසෙන්න දැන් හරියට ලුවක් මේ කල්යාණ මිත්‍ර කිව්වම අපි මේ දිනදා හම් වෙන අහල පහල අර අර කලින් කතා කරන්න කිව්ව තාප්පෙට උඩින් කතා කරන ෆෝන් එකෙන් අරක මේක අනුගේ කුණු කන්දල් කතා කරන පිරිස තමයි අපි හිතන් ඉන්නේ මේ මිත්‍රයෝ කියලා ඈ කාට හරි මේ බණිනවා නම් බණිනවා නම් බණින කෙනෙක් හම් වෙනවා නම් කාගරි හොඳ නැති කරන ಗುಣ මක්කෝ කියලා කියන්නේ ගුණේ මකාදම පිරිස වාසේ හතන්න ඒනි ඒ ඒ මිත්‍ර කියලා හිතන්නේ බා ඒ අය නෙමෙයි මෙතන මේ සත්පුරුෂ කියන්නේ. බෞද්ධ ධර්මදේශනාවට කිව්වා උතුම්ම සත්පුරුෂ අපේ බුදුහාම. පසේ බුදු මහරහතන් වහන්සේලා අනාගාමි සකෘදාගාමි සෝවාම. මේ ඵලයන්ටපත් වෙච්ච කෙනෙක් ඕ අඩුම ගානේ මේ මග ගමන් කරන කෙනෙක්. අන්න බලන්න. මේ මෙතනම බණහාර 34 ඉන්නවා. මේ සත්පුරුෂ. කල්යාණ මිත්‍රය මෙතනම ඉන්නවා. අන්න මේ කෙනෙක්වත් මුණ ගැහෙන්න ඕන. මේ කෙනෙක් මුණ ගැහෙන්න ඕන සත්පුරුෂයෙක් ලැබෙනවා ඒ විතරක් නෙමෙයි ඒ සත්පුරුෂය ඒ කෙනෙක් මුණ ගැහුනට පස්සේ ඔබ යමක් අහනවා මොකක්ද අහන්නේ දෙවෙනි දේ තමයි අපිට ජීවිතේ මුණ ගැහෙන්න ඕන සද්ධර්ම ශ්‍රවණය ධර්මය අහන්න ලැබෙන්න ඕන මොකක්ද මේ ධර්මය අහන්න ඕන ගොමත් අපි නිකන් හිතනවා මේ සිංහල බෞද්ධ අපි තමයි මේ බණහ මම නම් මේ බණ කියන්නේ සිංහල බෞද්ධ කියන හැඟීමෙන් ඉන්න පිරිසකට एक प्रश्न है इब्रिस तमाय बनाहाने के मंद आंगो है भाई मैं बुद्धांगुरां किये न धर्म है दी यमा पीली बंदो लोकी तीनों ने मैं धर्मता धर्मता तीनों ने लोकी तीनों ने मेकर मेकर मैं जाति आगम कुल मतलब प्रश्न है नहीं मिलते यह बात याक नहीं ऊन न मकिनी मैं किये न ना मैं यहाँ पर देखला तीनों का ඒ පුද්ගලයා විසින් කියනවා ධර්මය කියනවා ධර්මය කියනවා එතකොට අපේ මනසට අපේ ජීවිතයට මේ දෙක ප්‍රත්‍ය කරගන්න මේ දෙන්න හම්බෙනවා තව කෙනෙක් පරතෝ ഘോഷය කියලා කියනවානේ බාහිර පිටස්තරි අපේ ජීවිතයට ලැබෙන්න ඕන මෙන්න මේ දෙක මුණ ගැසුනොත් තමයි සෝතාපන්න මගට හිතක් හරි පාරෙන්නේ කැමැත්තක් ඇති වෙන්නේ හැබැයි ඊළඟට තව මොකක්ද ඇති වෙන්න ඕන දැන් ආවා සෝතාපන්න මගට ආවා ඒ ආපු කෙනාට ඊළඟට අහන්න ලැබුණ මොනවද ඒ තනත්ත මොකද කරන්න ඕනේ මේ දෙක ගත්තනේ දැන් බාහිර ඇහුවා දැක්ක මුණ ගැහුණා දැන් ඉතින් ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ නියරනවා ඒ වගේම මනස අන්න බොහෝම නිසි පරිදි යොමු කර ගන්නවා යෝනිසෝ මනසකාරයත් කර ගන්නවා මේ කරුණු හතර ඔබ කල්ලුත් අහලා තියෙනවා ඊළඟට තමන් මොකද කරන්නේ මොකද්ද මේ සෝතාපන්න මගට ආපු කෙනා මෙන්න මේ මාර්ගයේ නිවිතර ගමන් කරනවා ඔහු එහෙනම් සෝතාපන්න කියලා කියලා හඳුන්වන්නේ ඇයි අර ධම්මානුධම්ම පටිපත්තිය කිව්වනේ බණ අහනකොට හොඳට අහුන් කන් දීලා පුරුදු කෙනා මනමින් බලන සුණාත ධාරේත කරාට කිව්වා අන්නේ පරිද්දේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඔහු දැන් අර තමන්ගේ ඥානය වැඩි දියුණු කර ගන්නවා කොහෙමද ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රතිපදාව සම්මාදිට්ඨිය ආදී වශයෙන් කියන්නේ මේ ප්‍රතිපදාව පුරන්නට ඔහු යොමු වෙනවා ඉතින් යෝනිසෝ මනසිකාරය කියලා මෙන්න මේ ස්වභාවය තමයි එක අන්තයක් මා සඳහන් කළේ සෝතාපන්න වෙන්න පුළුවන් මේ මඟ ගමන් කළා දැන් කරොබ කරුණු දෙකක් දැනගත්තා
මේ ශ්‍රවණය කිරීම නිසා අපි තුල ඇති කර ගන්න පුළුවන් වෙනස ඒ වගේ අපි තුල ඇති වෙනා වූ අභ්‍යන්තරේ වෙනා වූ වෙනස මොන තරම් බලගතද මේ ඇසීම නිසා ඇසීම නිසා දැක්කේ අපත කරන්න එපා කල්යාණ මිත්‍රික සත්පුරුෂෙක් හම්බුණා බණහන ලැබුණා අද අපේ ජීවිතය අපි වෙනස් කරගෙන තියෙනවා මෙන්න දැන් අර ඡන්ද චිත්ත විරිය විමර්ශ කියලා කරුණු හතරක් කියවනේ මේ ಗುಣ හතරම නැත්තම් එකක් හරි ඇති කර ගැනීම වැදගත්කම ගැන දැන් අපි බලමු ඊළඟට එතකොට බුදුරජාණන් වහන්සේගේ ඥාන අතර පින්නතුනේ ආර්ය ශ්‍රාවකයෙක් වත් දැන් අර අපි ඇති කරගත්තු සෝත සෝතාපන්න මෙන්න ඇති කරගත්තු උනන්දුව කැමැත්ත විරිය සිත තියන කෙනා විමර්ශනය කරනකොට ප්‍රඥාව හැටියට දිනු කර ගන්නවා ඔහුම කරන් සෝත ධාතු විසුද්ධි ඥාන කියලා ඇති කර ගන්නවා අපිට දැන් එහෙම කොහොම තේරෙන්නේ මොකද්ද මේ අපි තුල નિયම ශ්‍රාවකේ මේක පටන් ගත්තේ කොතනින්ද මේ දිනේදා ගෙදර දොර තියෙන දේවල් වලට හුම්කම් දෙන්න දීලා වැඩ කරන තැන ඒකට හුම්කම් දීලා මොනවද තිබුණේද මම ඇති කරගත්තු ගුණේ මොකක්ද තව මේ හතරට අමතරව මම ඉවසන්න පුරුදුලා කියලා කරුණාව මෛත්‍රිය මේ ಗುಣ ඇති කරගෙන තමයි මේ යන්නේ එතකොට සෝත ධාතු විසුද්ධි ඥානයක් ඇති කරගන්න මොකද්ද මේ සෝත ධාතු විසුද්ධි ඥාන වචන හතරක් අහන මොනවද මේ අහන අහනකොට මම කොහොමද සිත ඒකෙ යොමු කරගන්නේ එතකොට මේක ධාතු කියලා වචනයක් තියෙනවා එතකොට අපි හරියට නිවැරදිද අහන්න දැන් පුරුදු පුහුණු කරගෙන යන්නේ ඒ පුරුදු පුහුණු කරගෙන යනකොට මාර්ගඵල යක් දක්වා යනකොට ඔබ අහන කරුණ කෙරෙහි ධාතු කියලා කිව්වනේ මොකද්ද මේ ධාතු දසෝත කියන්නේ අහන ධාතුවක් කියලා කියන්නේ දැන් අපි හිතමු මේ අහන නම් මොකද්ද ඔච්චර දෙයක් නෙවෙයිනේ කියලා නෑ ඒ විතරක් නෙවෙයි පිටුතේ දැන් ඔබට අහන්න ලැබෙනකොට මේ සෝත ධාතු වෙන්නේ මේක එක શબ્දයක් එක වචනයක් හරි එක શબ્දයක් අහන්න ලැබුණාත් ඒ වගේම විවිධ શબ્ද අහන්න පුළුවන් විවිධ දේවල් අහන්න පුළුවන් ඔය කොම શબ્ද අතුරෙන් ඔබ නිමිති ඇති කරගන්න શબ્ද නිමිති යම් යම් සලකුණු සංඥා සංඛාර මේ શબ્දෙක් ඇති කරගන්නවා දැන් ඔබ මේ කියන මට්ටමේ ඉන්නකොට සෝතාපට්ටි මග සෝතා පන්න මාර්ගයේ ගමන් කරන කෙනෙක් වුණාම ඔබේ අහුන් කන්දීම හරි වෙනස් වෙනවා ඔබ වෙනස් වෙනවා ඔබ දැන් සෝත ධාතු විසුද්ධිය දැන් නෙසේ මෙසේ කෙනෙක් නෙමෙයි එහෙමනම් මේ ධාතු කෙනෙක් කියන්න කිව්වනේ එහු කොහොමද අහන්නේ මේ සියලු දිශාවන් සියලු පුද්ගලයන්ගේ මොන කවුරු කතා කරා කොහෙන් ඇහුණත් ඔහු දැන් දන්නවා ගත යුත්ත දන්නවා තෝරා බේරාගෙන අහන්න දන්නවා ඔහු මොකෙන්ද මොනවගෙන්ද දැන් පරිස්සම් වෙන්නේ මේ රාග දේශ මොහ වලින් පරිස්සම් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර ඇති වෙන දෙන්නේ නැහැ ධාතු කියලා කිව්වා ඒතකොට දැන් මේ තව ටිකක් අබරෝ මේ ධාතුවක් වෙනවා මොකද ධාතු කරුණ බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතු තියෙනවා දන්ත ධාතු තියෙනවා ලලාට ධාතු තියෙනවා අස්ති ධාතු තියෙනවා මේ මොනවද මේ ධාතු කියලා කිව්වේ එහෙනම් කොටස් වශයෙන් කොටස් කොටස් වශයෙන් අංශු වශයෙන් තවත් උදාහරණයක් අතට සතර මහා ධාතු මූලය ස්ටෙම් එක මෙන්න මේ කොටස් කෙරෙහි ඔබේ දියුණු කරගන්නවා නම් මේ ශ්‍රවණය මේ ශ්‍රමණේ දියුණු කරගන්න ආකාරය දැන් මේ කියාගෙන යන්නේ ඔබ ඡන්දය ඒ වගේම සිත ඔබේ විරිය තිබුණොත් ඔබට පුළුවන් අර නොඑක් ආකාරයෙන් ඇහෙන දේවල් වලින් නියම තැනට ඔබේ සිත යොමු කරගන්න ඔබ දක්ෂ වෙනවා
අර සිංහලට මේ සිංහල හරි භාෂාව හොඳ තියමක් මේවා කියන්නා කෙසේ කිව්වත් අසන්න සිහි බුද්ධියෙන් අහන්න ඕනේ කියලා. ඒතකොට මේකත් මේ කතාවෙදිම අපිට තේරෙනවා ඔබ දන්නවා කුසලයේ කරන් කුසලයේ තමන්ගේ තමන්ගේ නිවනට අරමුණු වෙන දෙයක් තමයි දැන් අහන්නේ. එහෙම නැත්නම් දේවල් අහන්නේ නැහැ. තවදුරටත් ගත්තොත් මේ ධාතු සියුම් දේවල් කෙරෙහි ඔබේ මනස යොමු කර ගන්නවා. ඇසිය යුතු කරුණු කෙරෙහි තව තවත් අහනවා. ඒ අතරද දැන් බලන්න ඔබ මේ ඔබේ මේ ගුණය තියෙනවා. දැන් ගෙදර දොර දොරේ සද්ද දන්නවනේ නේද? සද්ද ඇහෙන දොරක් තිබ්බොත් නැතුනොත් කමන්නේ. දැන් ප්‍රධාන දොරට තියෙනකොට මේ දොරේ විවිධ ශබ්ද ඇහෙන්න පුළුවන්. හැබැයි ඕන රාත්‍රියේ ඕන වෙලාවක මොන විදියෙන් ඉවත් ගෙදර දොරේ සද්දය අරිනකොට ගෙදරේ දන්නවා. එහෙනම් ඔබ කොච්චර හොඳ ශ්‍රාවකයෙක්ද? ඔබ කොච්චර ශ්‍රවණය දියුණු කරලා තියෙනවද? ඒකට මේ වෙන වෙන ශබ්ද දැම්මට දොරේ සද්දය මේකයි කියලා කියන්න පුළුවන් දක්ෂයෙක් වෙනවා. ඉතින් අන්න එහෙමනම් ඔබ ශ්‍රවණය අතින් ශක්තිමත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම අපි දොරක් තියන්නේ හොඳ දිසාවක් හොඳ නැකතක් මේව බලලා. එහෙනම් මේ ශබ්දයේ තියෙන සෝත ධාතු විසුද්ධිය කියලා කියන්නේ ඔබ අහන ඔබට ඇහෙන මොන පදයක් මොන වචනයක් කියේ වුණත් ඔබ තෝරා බේරා දැනගන්න මොන විදියෙ දෙයක්ද මේ කියන දේ තේරුම් ගැනීමේ දක්ෂේ සූරේ බවට පත් වෙනවා. ඥානයක් තියෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න සෝත ධාතු විසුද්ධි ඥානයි. අපි බලමු තව ටිකක්. මේ සෝත ධාතු ඥාන විසුද්ධිය පිළිබඳව මම මුලදී මම සඳහන් කළා කොහොමද මේක දක්ෂීක් වෙන්නේ කියලා. දැන් ඔබ මාර්ගඵලයක් ලබා දෙන තුරුම මාර්ගඵලයක් ලබා දෙන තුරුම අර චන්දචිත්ත විරිය විමර්ශ කියලා මම කිව්වනේ. මම ඇහුවනේ මොන අංග හතරක්ද මේ යන්නේ කියලා ඉස්සරහ පොඩ්ඩක් මතක් වුණ පොඩි සටහනක් තියාගන්න. මේක අපි පුරුදු වෙලා තියෙන්නේ මේ ಗುಣධර්ම තියෙන ඕන මේ මාර්ගඵලය ලැබුණ පස්සේ පමණයි කියලා. නැහැ. දැන් මේ gedara dore indala me dakwa me ahun kandena kena athula thiyenona honda guna dharma hatarak kiyala ma sandahan kala. Etakota buddhiyanan wahanse pahadili karana ekak tanaka me tesakka gnana guna athara chanda samadhi padana sankhara samannagatam iddipadam bhaviti kiyala. Wadiga wacana. Appara poddak me wacane kadala chanda samadhi padana samannagatam ඒ වගේ සංඛාර සමන්නාගත මේ කැමැත්තක් හිතේ ඇති වෙනවනේ කැමැත්තක් ඇති වෙනවා ඒ වගේම සිත සමාධියකට ගෙනියන්න කැමැත්තක් ඇති කරගන්න මේ අහුම් කන්දිර බණ අහන හිත දියුණු කරගෙන යනවා කියලා කිව්ව සඳහන් කළේ ඒකයි සමාධියක් දක්වා මේ ඇසීම ඔබ දියුණු කරගන්න ඒ වගේම සංඛාර සමන්නාගත එතකොට මේ කැමැත්ත තුළින් ඇතිවෙනගත්තු සංඛාර මොනවද? කුසල සංඛාර. අකුසල නෙමෙයි. එක්කෝ ආනෙන්ජාප සංඛාරක තියෙනවා. නැත්නම් මේ තමන්ගේ ධානසිතට සරිලන සංඛාර ධර්ම ඇති කරගත්තා. අන්න බලන්න ඉස්සල තුනේ අහන්න කැමැත්ත විතරයි. දැන් මේ කැමැත්ත ඉද්ධිපාදයක් දක්වා දිනු නැති මම මේ කියන්නේ. කියන්න හදාගන්න. එතකොට ඉද්ධිපාද කියන්නේ මොනවද කියලා හිතනවා නේද ඊළඟට කැමැත්ත හිතේ කැමැත්තක් ඇති කර ගන්න බණ අහන්න ඒ වගේම යහපත අයහපත තෝර බේර ගන්න ධර්මයේ අධර්මයේ තෝරා බේරා ගන්න ඒ වගේම කුසල අකුසල තෝරා බේරා ගන්න මේ ශ්‍රවණය අහුම් කන්දීම මොනතරම් දුර යනවද කිව්වොත් ඉද්ධිපාද ධර්මයක් හැටියට වැඩනවා ඉද්ධිපාද ධර්ම කියලා කිව්වේ මොනවද දැන් කවුරුහරි කැමැත්තක් ඇති කරගත්තොත් මෙන්න මේ විදිහට දැන් මේ ඉද්ධිපාදවල ස්වභාවය තමයි දිය යටින් ගමන් කරන ස්වභාවය ඇති කරගන්න කිව්වා. උන බල මේ ඇවුම්කන් දීමේ සියුම් භාවය ධාතුවක් හැටියට. ඒ වගේම විස්තරාර්ථ වශයෙන් මේ ශ්‍රවණය දියුණු කරන ගිහිල්ලා ඡන්දය කියන කැමැත්ත අනුත් ඇති කරන සමාධියත් ඇති කරගෙන
මේක ඉදිපාදයක් අතරගත්තු කෙනා දක්ෂයෙක් වෙනවා ජලයේ මතු පිටින් යන හරියට මේ බිම යනවා වගේ ආකාශයේ ගමන් කරන්න පුළුවන් ඒ වගේ පර්වත මේ ආදී විනිවිදව ගමන් කිරීමේ හැකියාව මේ හැකියාවන් ලබන්නේ කාට හරි මේ මැජික් පෙන්වන්න වගේ කාට හරි මේ පවර පෙන්වන්න ඒ අදහසක් ඇති කරගෙන නැහැ මේ ශ්‍රවණය සියුම් වූ ශ්‍රවණය දිනු කරගෙන මේ අරිහතුන් වහන්සේලා බුදුරයන් වහන්සේලා මේ දක්ෂතාවයට පත් වුණා ඒ තමන්ගේ මුලින් ඇතිවෙච්ච කැමැත්ත මේ ඥානයක් හැටියට දිනු කරගෙන ගිය නිසා සියුම් වූ ඥානයක් හැටියට මේ ශ්‍රවණය දිනු කරගත්තුගේ ප්‍රතිඵලයක් හැටියට ඉද්ධිපාද ඇති කර ගන්නවා මෙන්න මේ ඉර්ධිපාදවල ස්වභාවය මම සඳහන් කළේ ඉතින් මේ තරම් දක්වා දුරට අපිට ඇති කර ගන්න පුළුවන් කමක් දක්ෂතාවයක් හැකියාවක් උදා කර ගන්න පුළුවන් අපේ මේ ශ්‍රවණය දිනු කරගත්තා ශ්‍රවණය දිනු කරන පළමු ගුණාංගුනේ ඡන්දේ කැමැත්තක් තියෙන ගුණහන් අන්න මේ ඇහි මේ තියෙන වැදගත්කම ඔබට මෙතුණු පැහැදෙනවා ඒ වගේම තමයි චිත්ත සමාධි ප්‍රදාන විරිය සමාධි ප්‍රදාන විමංශා සමාධි ප්‍රදාන දැන් අපිට තව ටිකක් ඉස්සරහට යමු මෙහෙම කිව්වම එකක් තිබුණා මේ එක ගුණයක් හිතේ ඇති කරගත්ත මාර්ගඵලයකින් අවසන් කරන්න පුළුවන් එතකොට ඔබ අහුම්කන් දෙනකොට චිත්ත සිතකුත් තිබුණා සිතත් හරියට ඒ කරේම යොදාගත්තු සිතයි කයයි දෙකම එකක් ලෙස යොදා ගන්නවා අන්න බලන්න එහෙම කිව්වම වැටහෙනවත් අන්න සිතත් කයත් දෙකක් හැටියට නෙමෙයි මේ අහුම්කන් දෙන්න මේ මොහොතේ මම වාඩිලා හිටියද දන්නේ නැහැ ඒ තරම්ම හිත යොමු කරගෙන ඉන්නවා. එච්චරම්ම සාවධානයි. අවධානය යොමු කරගෙන ඉන්නවා. සිතක් එකතු කරගෙන එකක් හැටියට සලකගෙන අහගෙන ඉන්නවා. ඒ වගේම විමසගෙන මොනවද මේ අපිට විමසලා අහගෙන ඉන්නකොට දැනගන්න ඕනේ? මොනවද මම මේ අහගෙන ඉන්නේ නැහනම්? මම අහගෙන ඉන්නකොට මට තේරුම් යනවා මොනවද? අපාය දුක තියෙන ඒ වගේම බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝකවල ස්වභාවයන් මම අහගෙන ඉන්නවා. ඒ වගේම තවත් ධර්ම කාරණා සසර සැරිසැරීමේ තිබෙන දුක දකිනවා. අපාය දුක දකිනවා. මේ 이르දියේ තියෙන අනුහස් දකිනවා. මොකද කිසිම වෙනසක් නැතුව තමන්ගේ අරමුණට සියලු දුක් විඳ දරාගෙන අහගෙන ඉන්නවා. ඒ වගේම ඉවසගෙන ඉන්නවා. අන්න බලන්න ජමාර දේවල් අපිට කැප කරන්න වෙනවා අහගෙන ඉන්නකොට පාඩු වෙනවා ඒත් අහගෙන ඉන්නවා මෙහෙම අහගෙන හිටිකෙනා ඉද්ධිපාද හැටියට අර වගේ විශේෂ ඥාන ඇති කරගන්න තරම් දක්ෂෙක් බවටපත් උනා ඒ කොහෙද මම පටන් ගත්තේ ගෙදර සමාජයේ මී ඇයට වුන් කන් දෙන්න පුරුදු පුහුණු වෙච්ච මම කවදාද මගේ හිතේ තුන නිවන් දකින්න ඒ නිවන් දකින්නකොට විශේෂ ඥානයක් ගුණයක් හැටියට මා දිනු කරගෙන ආපු මේ සවන් දී කොච්චර දකිවොත් එහෙම මම අවසානයේදී ඉවසීමේ කැපකිරීමේ මේ ආපු ගමනේ මට පුළුවන්කම ලැබුණා සුවිශේෂ ඥානයක් හැටියට මේ සෝත ධාතු විසුද්ධි ඥානය ඉද්ධි විද ඥාන ආදී ලබා ගැනීමකට තරම් මගේ මේ ශ්‍රවණය හැකියාව මම දියුණු කරගත්තා ශ්‍රවණ හැකියාව නෙවෙයි මේක ධාරණය කරගෙන ඒ අනුව චර්යාව යොදන්නට තරම් දක්ෂෙක් වෙච්ච නිසා මේ වගේ මාර්ග ප්‍රතිත්‍ය දක්වා ගමන් කරන්න පුළුවන් ශක්තියක් මාහට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. එතකොට ඔය එක එහෙමනම් හොඳින් අහනවා කියන්නේ. ඒ වගේම අර වගේ 이르දිමතුන් වහන්සේලා උතුම් මහරහතන් වහන්සේලා බාහතුන මේ 이르දියෙන් වැඩම කරනවා කියලා. ඒතර උන්වහන්සේලා මේ 이르දියෙන් වැඩම කළේ ඒ වගේ ඉච්චර හැකියාවක් දක්වා යන්න පුළුවන්කම ලබා ගත්තේ ශ්‍රවණී තුලේ ඇති කරගත්තු සුවිශේෂ ඥාන හැකියාවක් නැදී දැනගන්න. බුද්ධ ඥානවල පළමු ඥානයම සඳහන් වෙන්නේ සෝතාවදානී සුතමය ඥානය පිටුයි. දැන් එතකොට හොඳින් අහනවා කියන කේ තේරුමම ඔබට දැන් තේරෙනවා. දැන් මම ඊළඟට කියන්න යන්නේ සෝතාවදාන සුතමය ඥානය. ඊට පෙර තව පොඩ්ඩක් මතක් කරන්න ඕන එහෙමනම් මේ අහනකොට ඉවසීම
කරුණාව මෛත්‍රිය ඡන්දය සිත මේ කරුණ මම සඳහන් කරන්නේ මේ සියලුම දේවල් වලින් මම කියනවා සිතක් කයක් සමාන කර ගැනීම කය සිත සමාන කර ගැනීම ඒ වගේම සිතක් කයත් අතර අතරක් හිතසක් නැති මට්ටම තියාගෙන ඒ තරම් ඕනෑකමින් අහනවට සඳහන් කළා මේක ප්‍රතිඵලයක් තරම් ප්‍රතිඵලයක් හැටියට තමයි අර ඉද්දිවිද ඥාන පව ලබා ගන්න පුළුවන්කමක් ලැබෙනවා එතකොට පින්වතුනි තව දෙයක් තියෙනවා ඔබ ශ්‍රවණය කොච්චර දියුණු කරගත්තොත් ඔබ ලබන තවත් ප්‍රයෝජන දෙයක් තියෙනවා ඒ තමයි දිව්‍යමය දිව්‍යමය ශ්‍රවණයක් ඔබට ලැබෙනවා මොකක් මේ දිව්‍යමය ශ්‍රවණය මනුෂ්‍යමය දිව්‍යමය වශයෙන් දුර තියෙන දෙයක් වුණත් ළඟ තියෙන දෙයක් වුණත් ශ්‍රවණය කිරීමේ ඇසීමේ දක්ෂතාවය තියෙන කෙනෙක් බවට පත් වෙන තරම් මේ ශ්‍රවණය අපිට දිනු කර ගන්න පුළුවන්. ඒක තමයි අර සඳහන් කළේ මම සෝත ධාතු විසුද්ධියක් ඇති කර ගන්නවා කියන්නේ ඒ විදියට සිත ශ්‍රවණය තුලින් දිනු කර ගැනීම නිසා තමයි ඔය දිබ්බ සෝත දිබ්බ චක්කු වැනි ඥාන උපදවා ගන්නට බුදුරජාණන් වහන්සේට ඒ වගේම මහරහතුන් වහන්සේලාගේ මේ ඥාන ශක්තිය ඇතිකරගත්තේ එහෙමනම් ශ්‍රවණය කියනදී මතක තියාගන්න. ඉතින් බින්න තුනේ මෙහෙම කියනකොට මිනිසක් බව ඉක්මවා ගිය අති දක්ෂතාවයක් අපිට ඇති කරගන්න මේ ශ්‍රවණය ඉතාම වැදගත්. මේක නොසලකා හැරිය යුතු දෙයක් නෙමෙයි. කලබල වෙලා අයිරිෂියා වෙලා කල ඒ වගේම කලබල ඇති කරගෙන අපි නොසිටිය යුතු කියන ගැනීම කියයි. ඉතින් ඒ වගේම මේ සබ්ද නිමිති කෙරෙහි මොනතරම් දක්ෂෙක් වෙනවද අපේ මේ සසර ගමන කෙටි කරගන්න. ඊළඟ බැලුවම තව කාරණාවක් තියෙනවා දැන් මේ ඥානිය පැහැදිලි කරනවා ඥාතත්තේන ඥානං ප්‍රජානත්තේන පඤ්ඤා. දැන් එතකොට මේ ඥානයයි ප්‍රඥාව ඥානය සහ ප්‍රඥාව කියලා හිතන කාරණාවක් තියෙනවා ඒකදී සූත්‍ර පාඨවල දක්වලා තියෙන මෙන්න මෙහෙම විතක්ක විපාර වශයෙන් නානත්තේ කත්ත සබ්ද නිමිත්තාන දැන් මේ පාළි වැඩිපුර කියන්නේ කියොත් එහෙම මේ බණ අර ඉස්සලා නම් අපිට සම්පූර්ණ නැති වෙලා යනවා පුළුවන් අපි සරලව ගමු කොහොමද ඇති කරගන්නේ කියලා ඊටකට මේ කියනවා පරියෝගහණි පඤ්ඤා සෝ සෝත ධාතු විසුද්ධි ඥානය දැන් සෝත ධාතු විසුද්ධි ඥානය නම් මම ඉතින් අවසන් කරන්න හදන එතකොට විතර්ක වශයෙන් නොඑක් ස්වභාව ඇති ඒක ස්වභාව ඇති නොඑක් ස්වභාව ඇති ශබ්දත්තහ ඒක ස්වභාවය ඇති ශබ්දහන හැබැයි ඊ ශබ්ද නිමිති වලට බැසගෙන තෝරගෙන කටයුතු කිරීමේ ප්‍රඥාව තමයි මේ සඳහන් කරන්නේ එතකොට ඥාතත්ථේන ඥානං කියලා කියන්නේ ඒක දැනගෙන. හැබැයි ප්‍රජානනත්ථේන පඤ්ඤා. දැන් මේක තේරුම් ගන්න ඕන අපිට ඉතිරි බුද්ධ ඥානය තේරුම් ගන්න නම් මොකද්ද බුද්ධ ඥානය? සෝතාවදානී පඤ්ඤා සුතමේ ඥානය. ඔබ කවද හරි සුතමේ ඥානය තියෙන කෙනෙක් බවට පත් වෙන්න නම් අපි මේ කාරණා තේරුම් ගන්න ඕන. මොකද්ද මේ කිව්වේ එහෙනම්? ඥානය කියන්නේ දැනගැනීම කියලා කියනවා ඥාතත්ථේන ඥාන ඒක ඥානය කියනවා ඒතන ප්‍රජානනත්ථේන පඤ්ඤා ප්‍රඥාව කියන්නේම මේ ප්‍රජනනය වෙන ජනනය වෙන හට ගන්න ස්වභාවය දැනගෙන දැන් එතකොට මම එහෙනම් මෙතෙක් මේ වේලා කියපු ශ්‍රවණය කරනවා කියලා දැනගන්න ඕන මොකක්ද කියලා මේ ඇහෙන ප්‍රමාණයෙන්ම ඇහෙන මොහොතේම මම දක්ෂයෙක් වෙනවා ප්‍රඥානනත් වෙන හටගන්නේ කුසලයක්ද අකුසලයක්ද පවක්ද පිනක්ද රාගයක්ද ද්වේෂයක්ද මෝහයක්ද නැත්නම් රාගක්කය දෝසක්කය මෝහක්කය වෙනවද බලන්න කොච්චර දුරට මේ අහනවා කියන දේ තුල එහෙනම් කෙනෙක් බණ ඇසුසනින් සෝවාන් වුණේ ඔබට දැන් පිළිතුරක් ලැබෙනවා සකෘදාගාම අනාගාම අරහත්ත්වයටපත් උනේ මොනතරම් මේ ශ්‍රවණය තුල සිතක් අයක් කයක් සිතක් දෙකක් නොව එකක් වශයෙන්ගෙන
මේ ධර්ම අර කිව්වනේ විමර්ශනය කරගෙන ඒ වගේම විතක්ක විපාර වශයෙන් විතර්ක වශයෙන් මේ හිතට එන කරුණු කිරි තෝරා බේරා ගැනීමේ අති දක්ෂී වෙච්ච නිසායි මේ මාර්ගඵලයන්පත් උනේ. එතකොට ප්‍රජානනට්ඨේන කිව්වේ ඒකයි. ප්‍රජනනේවන ජනනේවන හටගන්න ඒ මොහොතේ හටගන්න සිතුවිලි තෝරා බේරා ගන්න තරම් දක්ෂී ශ්‍රවණී දක්ෂී ඔබපත් කියන බොහෝ අය වලාර කතා නම් කොහොමද වුනේ බණ අහලා පොත්පත් කියවලා නෙමෙයි ධර්මයේ සාකච්ඡා කරන්නේ. අද අපි ධර්මයේ සාකච්ඡා කරන බණ අහන පොත්පත් කියවනවා. ඒ ධර්මයේ පොතපතේ ලියුණා උතුම් රහතුන් වහන්සේලා අතින්. අද මේ ජීවත්වන මේ සමාජය තුල අපි ඉන්නකොට අපි ඇති කරගන්න ඕන මේ සෝත ධාතු විසුද්ධි ඥාන ඇති කරගන්නකොට මේ ශබ්ද අපි මේ විදිහේ තේරුම් බේරුම් කරගැනීමේ දක්ෂී හැකියාව තියෙන කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට තව වචන කීපයක් ඔබ තේරුම් බේරුම් අරගෙන අපේ ධර්මදේශනාවේ සෝතාවදානි සුතමේ ඥාන කියලා අපේ බුදුරජාණන් වහන්සේ ඇතුළු උතුම් මහරහතන් වහන්සේලාට තිබුණු සුවිශේෂ ඥානයක් ඇති කරගත්තා. මේ ඇහිමි ශ්‍රවණේ දිනු කිරීම ඇති කරගත්තා. මේක පාලි මහණ කතං සෝතාවදානි පඤ්ඤා සුතමේ ඥාන. මොකද්ද මේ සෝතාවදානි සුතමේ ඥානය? ඔන්න තවත් ඉදිරියට අපිට පැහැදිලි කරනවා. සෝත අවධානි. අවධානි. අවධානයෙන් යුක්තව හර සෝත අවධානි පඤ්ඤා සුතමේ ඥාන. තව එකක් පින්නතුනේ ඔබට ඊයේ මතක් කළා මහා වේදල්ල සූත්‍රයේ කියවන ලැබුණා කියවන්න මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියන තව පිළිතුරක් ලැබෙනවා භාවීතබ්බන්ති පඤ්ඤාති භාවීතබ්බන්ති මේ ප්‍රඥාව කියන එක දැන් ඔබට මේ කර්ම වහගෙන යනකොට දැන් මෙතන සිට මම මෙතන ඉස්සරහට විස්තර කරනවා මේ ප්‍රඥාවෙන් මම කොහොමද ප්‍රඥාව වඩන්න ඕන මේ අහනවා කිව්වට මොකද්ද මට මාතුල ඇති වෙන වෙනස අභ්‍යන්තරය ඇහිමි මාතුල ප්‍රඥාව දිනුනේ කොහොමද අපිට හරි ගැටලුවක් ප්‍රශ්නයක් මොකද්ද මේ කියන වෙනස කියලා එතෙන්දි කියනවා එතෙන්දි පැහැදිලි කරනවා කතං සෝතාවදානේ පඤ්ඤා සුතමේ නම් මේ බොහොම කල්පනා මේ ටික අහනවා ඉමේ ධම්මා අභිඤ්ඤේ යාති සෝතාවදාන පින්වතුනේ මේ කරුණ කියන්නේ ඉස්සර මතක් කරන්න ඕන මේ කියන බුද්ධ ඥානෙ ඉමේ ධම්මා අභිඤ්ඤයාති සෝතාවදාන ඇහුවනේ මේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ කියන්නේ මොකද්ද කියලා ඒකට පිළිතුරු 16ක් තියෙනවා ඒකට පිළිතුරු 16ක් ඒ පිළිතුරු 16ම කියන්නේ නැහැ පිළිතුරු 16 පළවෙනි එක තමයි මොන්නේ ඉමේ ධම්මා අභිඤ්ඤයාති සෝතාවදාන තම්පජානන පඤ්ඤා සුතමේ ඥාන මේ 16න් පළවෙනි එකෙත් කරුණු රාශියක් තියෙනවා 25කට වැඩිය මේ ඉමේ ධම්මා අභිඤ්ඤයාති මොකද්ද මේ කියන්නේ දැනගත යුතු ධර්ම බුදුරජාණන් වහන්සේ කියනවා කැමැත්තෙන් ගිරියෙන් විමර්ශා විමර්ශනය ඔබ දැනගන්න ඕන දැනගත යුතු ධර්ම සමූහයක් තියෙනවා පරිඤ්ඤයයි සුවිශේෂ වශයෙන් නිවැරදි වශයෙන් අනිවාර්ය වශයෙන් ඔබ පැහැදිලි කරගත්ු ධර්ම සමූහයක් තියෙනවා මේ ධර්ම සමූහය දීර්ඝ විස්තරයක් වන පින්නතුන් දෙන කුද්දකනිකායේ පින්නතුන් දෙ පුළුවන් පටිසම්භිදා මග්ගේ ඥාන කතාවල දීර්ඝ විස්තරයක් තියෙනවා මම මෙතන සිට ඒ සියලුම විස්තර කියන්නේ නැහැ දැන් බලන්නකෝ මං කොච්චර පුංචි කාරණාවක් ගැන විතරයි මෙහෙ කියන්නේ කියලා. ඔබ ඒක කියෙව්වොත් තමයි තේරෙන්නේ අපේ රිච්මන් මහත්තයා ලයලස් මහත්තයා ධර්ම සාකච්ඡාවෙදි කරන ඒ ඥාන කතාවෙදි කරන ඥාන කතා කොච්චර අමාරුවෙන්ද පැහැදිලි කරන්නේ. අමාරුද පැහැදිලි කරන නෙවෙයි අමාරු කාර්යයක්ද ඒ අය කරන්න කියලා තියෙන්නේ. ඒ නිසා මේක කියවන්න. ඔබ කියවලා හොයලා බලන්න. එතකොට මම පින්නතුන්ට කැමැති අද මේ ඇසීමේ තියෙන ප්‍රයෝජනේ වැදගත්කම
වටිනාකම පැහැදිලි කරන තරවාරේ අර බුද්ධ ඥානී කියන සෝත අවධානී පඤ්ඤා සුතමේ ඥාන කියලා. මේකෙත් පැහැදිලි කරගන්නනේ සෝත අවධානී දැන් ඔබට මේ පාළි වචනත් තියෙනවා. පදුත්ත චිත්ත දාන, ප්‍රසන්න චිත්ත දාන. අහුවා. දැන් ධාතු කියලා කියනක දාන්න. සෝත කියන එකක් දාන්න. සෝත ආපන්න කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග ප්‍රතිපදාවට එන දේ කියලා දැන් දාන්න. සෑහෙන පාළි වචන ටිකක් ඉගෙන ගන්න. ඊළඟට දැන් කියන සෝතවදානී පඤ්ඤා සුතමේ ඥාන. ඒක ඉමේ ධම්මා අභිඤ්ඤය. ඔබෙන් ඇහුවොත් මේ අභිඤ්ඤයද කියන එක ඔබට කොහෙද හමුනේ? තව කොහෙදරි අහර නැද්ද? කොහෙද මේ අභිඤ්ඤය කියන එක හම්බුනේ? ඔන දෙවෙනි ප්‍රශ්නේ. මම අනිත් එක ඇහුවා ඡන්ද චිත්ත විරිය විමර්ශ කියන මේ ගුණධර්ම හතර මොන අංග හැටියටද අපිට ධර්මයේ තව හම්බෙන්නේ කියලා. එකක් ඊළඟට මම දෙවෙනි ප්‍රශ්නේ දැන් මතක ලහනවා පිනතුන්ගෙන් මේ අභිඤ්ඤයාති කියන වචනේ ඔබට කොහෙද හම්බුනේ? සුවිශේෂ වශයෙන් මනමින් දැනගත යුතුයි ධර්මය බුදුරජාණන් වහන්සේ කියන. එහෙනම් මේ අහනකොට සුවිශේෂ වශයෙන් විමර්ශනයේ වශයෙන් සොයා බලා විමසා බලා දැනගත යුතු අනිවාර්ය ධර්ම සමූහයක් තියෙනවා. මම කෝ තව පිළිතුරු මේ සුතමේ ඥානය කියන එක කියන තව කරුණු 15ක් තියෙනවා. මම මේ එක කාරණාවක් කරන් ඒකෙනුත් 100න් එකක් විතර තමයි මම මේ කියන්නේ. 100න් එක විතරේ මම කියන්නේ මේ කරුණු ඔහෙර බල තේරුම් ගන්න ඕන කියලා. එතකොට මොකද්ද මේ කියන්නේ එහෙමනම්? අභිඤ්ඤය සුවිශේෂ වශයෙන් දැනගන්න. එහෙම සුතමේ ඥානයක් උපදවා ගන්න නම් අපි කිව්වා සුතමේ ඥානයක් ඇති කර ගන්න නම් අර මුලින්ම සඳහන් කළා සෝත අවධානයක් තියෙනවා. සෝත අවධානී පඤ්ඤා. දැන් පඤ්ඤා කියලා කියන සඳහන් කළා ප්‍රජානනට්ඨේන පඤ්ඤා. එහෙනම් මේ ශ්‍රෝතය ඇසීම අවධානයෙන් ඉන්නකොට මොකද්ද මාගේ හිත තුළ ඇති වෙන වෙනස? ප්‍රජානනට්ඨේන දේවා. මං දැන් දන්නවා මගේ හිතේ මේ මොහොතේත් ඇතුවනේ රාගයක්ද ද්වේෂයක්ද මෝහයක්ද නැත්නම් රාග ක්‍රයවීමක් දෝසක් ක්‍රයවීමක් මෝහයක් රාගය ෂේවලා ගිය කැපිල ගියා ඉවත් වුණා ද්වේෂය නැති වෙලා ගියා ඇති වුණු මොහොතේම නැති වුණාද නැත්නම් ඇති වෙවි යන්නේ ඔන්න බලන්න මේ ශ්‍රවණය කරනකොට ඒකනේ සිංහලෙන් කිව්වේ කියන්න කෙසේ කිව්වත් අහන්න සිහි බුද්ධියෙන් අහන්න ඕන කියලා මේ මුළු බණ කතාවම ඔය වාක්‍යෙදී මේ මුළු බණ කතාවම ඔය වාක්‍යෙදී එනිසා අපි ඇති කරගන්න හොඳ ගුණයක් මේ පුංචි එකාද ලොකු එකාද දුප්පදාද යාචකයද සමහර අය මේ පාරේ හංගන්නත් හොඳ කතා කියනවා. ඒ මිනිස්සු කියන දේවලුත් ඉගෙන ගන්න දේවල් තියෙනවා අපිට. පුංචි දරුවෝ හොඳ දේවල් කියලා දෙනවා. මේ සමහර අය මොකද හරි හරි හොඳ ගුණ යහපත් මිනිස්සු ඒවා පිළිගන්නවා. ඇත්ත නේනම් මේ කියන්නම. සමහර පිස්ස කියලා අපි කියන මිනිස්සු සමහර කියන දේවල් වලත් ඇත්ත කියවලු පිස්සෝ කියලා අපි පැත්තකට දැම්මා බැලුවාන් පස්සේ මෙහෙම දේවල් තියනලු. එහෙමනම් පින්නතුනේ ඉමේ ධම්මා අභිඤ්ඤයාත සෝතාදානේ කිව්වම මේක තව සඳහන් කළා මහා වේදල සූත්‍රයේ මේ පඤ්ඤාව කියන එක එකක් තමයි අර ප්‍රජනනයේ වෙනකොට දැනගන්න ඕන කියන්නේ. දැන් එක තැනක පැහැදිලි කරනවා පඤ්ඤා භාවී තබ්බත් කියලා. මේ ප්‍රඥාව කියන්නේ වඩන එකක්. දැන් ඒකනේ හරන් ඥානය අවසානට මේක ඉදිරිය තියෙන්නේ සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. සුතමේ ඥානයක් ඇති වෙන්න දැනගන්න නම් ඥානිකෝ ඥාතත්තේන ඥානන්නේ මේක දැනගෙන තියෙනෝනේ මේක මෙහෙමයි වෙන්නේ කියලා. ඒ දැනගන්න නම් මොකද්ද මා කරන්න ඕන වැඩිම මා තුල වැඩෙන්නේ මොනවද? අර කිව්වොත් එක කලින් සඳහන් කරති ඉර්ෂ්‍යා කෝධ වෛර මත මාන නෙවෙයි වැඩෙන්නේ. මේවා ක්ෂය වෙනවා පටන් ගන්න හට ගන්න ප්‍රජනනය වෙන මොහොතේම මේවා කය කර ගන්නවා ක්ෂය කර ගන්නවා කපල දානවා ඉවත් කර ගන්නවා. අන්න එතුලින් ඇති කරගත්තු ප්‍රඥාව දැන් එහෙම ප්‍රඥාව වැඩෙන්නේ. ඒව ක්ෂය වෙන උත්තර ප්‍රඥාව වැඩෙන්නේ. ඒ තියෙනකොට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. රාග දේශ මොහ තියෙනකොට ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. මේවා ක්ෂය වෙනකොට ක්ෂය වෙනකොට ප්‍රඥාව වැඩෙනවා.
අන්න ඒ ප්‍රඥාව වැඩි වීම තුලින් ඔබ ඇති කරගත්තා සෝතාවදානි සුතමේ ඥානය. මේව ඇති කරගත්ත කොහොමද? අහලා බණ අහලා අර සත්පුරුෂෝ කියන දේවල් අහලා කල්යාණ මිත්‍රයෝ කියන දීපේ දේවල් අහලා ඒ අහලා ඒ මඟ ගමන් කළා පිළිගත්තා මේක ඇත්ත කියලා. ප්‍රතිපත්තියේ යෙදුණා. මේක මෙහෙම නොයදෙන තාක්කල් කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා සතර අපායන් වලට. මේටි කරන්නේ නැත්තම් අපාය යන ලැහස්තු වෙන්න හරියට අහන්නේ නැත්තම් බලන්න එච්චර දේව. මේක හොඳ ධර්මීය ශ්‍රවණය කරගෙන එවුන් කන් දෙන්නේ කියලා නැත්තම් ආන්දරගෙන අපු අපායයි කියලා. අඩුම ගානේ තමන්ගේ සිත නිවිදිර ප්‍රඥාව දිනු කරගත්තොත් අපට පුළුවන්කම ලැබෙනවා සංසාර දුක නැති කරගන්න. ඉතින් ඒක නිසා පිළිතුන් තවදුරටත් මේ කියපු කාරණා අපි සොයල බලන්න ඕන. මොකද්ද මේ ඉමේ ධම්මා අභිඤ්ඤයාති සෝතාවදාන තම් පජානන පඤ්ඤා සුතමේ ඥානං කියලා කිව්වේ. යම් ධර්මයක් විශේෂ වශයෙන් හරි හටි දැනගන්න මනමින් දැනගන්න ඕන කියලා. එහෙනම් මේ සූත්‍රේම කරුණා ප්‍රශ්නයක් අහනවා. කතං ඉමේ ධම්මා අභිඤ්ඤයාති පිනතුනේ. මොනවද මම මේ හරි හැටි විශේෂ වශයෙන් නිවැරදිව දැනගන්න ඕන අහන්න ඕන ධර්මයේ මොනවද? මොනවද මම දැනගන්න ඕන? දැන් ඔබ හිතෙන්න පුළුවන්. මට අර ප්‍රශ්න දෙක අමතක වුණොත් පස්සේ කවුරු හරි මතක් කරන්න ඕන. හඳුනන ප්‍රශ්න දෙයක් අහුවොත් ප්‍රශ්න දෙකට උත්තරේ මේකයි කියලා කියන්න ඕන. ඊතලොවට කතං ඉමේ ධම්මා අභිඤ්ඤයාති සෝතාවදාන. මොකද්ද පින්වතුනේ මේ? මොකද්ද මේ අපි විශේෂ වශයෙන් දැනගන්න ඕන? මේ අනම්මනම් කුණු ගොඩවල් නෙමෙයි. කසඩ ගොඩවල් නෙමෙයි මේ. එහෙම එහෙම දින කතන්දර නෙමෙයි මේ. එහෙනම් උඩින් පල්ලෙන් අහනකත් නෙමෙයි. අපිලිවෙලට දැනගෙන කියන දේකුත් නෙමෙයි මේ. ඊටාම පිළිවෙලින් මැනවි දැනගන්න ඕන කිව්වේ මොනවද? විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්වා. පින්වතුනේ මේ විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව කරුණ වලින් මං කිව්වා මං කියන්නේ 100න් එකයි. මට කියන්න පුළුවන් ඉන්නේ මේ කාලයත් එක්ක. දැනටත් වෙලාව 9යි. පැයකට පෙර කාලයක් ගිහිල්ලා. මේ දින් ගහන අපේ බණ කතාව අවසන් කරමු. ඉතිරි ටික පින්වතුන්ටත් බාරයි. මේ බණ කතාව ඉතිරි ටික හොයලා බලන්න. මොකද්ද අන්න විශේෂ වශයෙන් දැනගන්න ඕන කියලා කිව්වේ? කෙටියෙන් අපි අහලා බලමු. ප්‍රඥාවෙන් විමසල සොයන බරණ දැනගන්න ඕන ධර්ම මොනවද? ඒකෝ ධම්මාභිඤ්ඤය. ඒකෝ ධම්මාභිඤ්ඤය. ඕකම ඔබ කලින් අහරති ඒක නාමකින් කියලා. ඒකෝ ධම්මාභිඤ්ඤය. මේ ඒක ධර්මයක්. එක ධර්මයක් ඔබ දැනගන්න ඕන. ඒක ධර්ම දැනගන්න ඕන. ඒ වගේම මොකද්ද? සබ්දේ සත්තා ආහාරට්ඨිතික. මේ මෑතක් වෙනකම්ම හුඟක් දෙනා මේක අර්ථකථනය කළේම ඔබ අහගෙන හිටියේම සබ්දේ සත්තා ආහාරට්ඨිතික බණ ගෙදර හාමුදුරුවෝ සමහරට බණටත් කියනවා මේ සියලු සත්යන්ටම ආහාර වන කියලා. ඉතින් බොරුවක් නෙවෙයි ඇත්ත. හැබැයි මේ ඒකෝ ධම්ම එක නම් මොකක්ද? එක මොකක්ද? දෙක මොකක්ද? නැත්තම් එකට මොනවද කියලා අහන්න පුළුවන් ඔබට. මේ එක කියන්නේ මොනවද? මොකක්ද? සබ්දේ සත්තා ආහාරට්ඨිතික. මෙන්න ඔබ දැනගන්න ඕන ධර්මය. සීල සත්‍යයට ආහාර කිව්වා. දැන් දැන් දන්න ඕන. අපි අහලා තියෙන ආහාර ආහාර ගැන අපිට එච්චර දුරට කියන්න ඕනේ නැහැ. එකක් තමයි කබලීකාර ආහාර. මේ ශරීරේ පවත්වාගෙන යන්න ඕනේ කබලීකාර ආහාර. එක එක ආහාරය. මේකට අවශ්‍ය එක ඒ රළු ගොරෝසු ආහාර වර්ග දීර වර්ග. හැබැයි මනසට අවශ්‍ය ඉතිරි ආහාර වර්ග තුනම පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. දැන් ඌ අපි තවදුරටත් අපිට තව සොයලා බලන්න පුළුවන්. මෙන්න මේවයි මම අහන්න ඕනේ. එහෙනම් මේ සූත්‍රගත කරුණෙන් බණ අහන්නේ ඔය එක වචනයක් ගත්තොත් ඔය ඔස්සේම ගොඩක් දේවල් අපිට දැනගන්න තියෙනවා. මේවයි මම දැනගන්න ඕනේ. සුතමේ ඥානයක් ඇති කරගන්නේ, සෝත අවධානයක් ඇති කරගත්තේ මොනවද දැනගන්න? ඔන්න එක ධර්ම ස්වභාවයක් ඔය කියන්නේ. ඊළඟට කියනවා
මංගවර දෙකට මොනවද කියලා දෙක මොකක්ද ද්වේ ධම්මා අභිඤ්ඤාය ද්වේ ධම්මා අභිඤ්ඤාය දෙකක් වශයෙන් තියෙන ධර්ම මොනවද ඒ වගේම ද්වේ ධාතුය ධාතු කියලා තේරෙනවා මේ ධාතු කියලා කියනකොටම තේරුම් ගන්න ඕන දැනගන්න දෙකක් වශයෙන් තියෙන මොනවද ද්වේ නාමකි දෙක නම් මොකක්ද දෙකට මොනවද කියලා කියන එක මම කිව්වා ඈ දෙක නම් මොනවද නැත්තම් මොනවද මේ නාමංච රූපංච දැන් හිතලා බලුවාන් පස්සේ දෙයි හාමුදුර මෙච්චර ගැඹුරු දෙයක්ද මේ දැනගන්න ඕන කියලා කියන්නේ අහන්න ඕන කියලා කියන්නේ නාම ගැන අහන්න ගියොත් එහෙම කොච්චර දේවල් අපට අහන්න තියෙනවා රූපය ගැන ගත්තොත් 28 ආකාර රූපයක් ගැන අහන්න පුළුවන් නාමංච ගත්තාන් පස්සේ සිතුවිලි 52යි සිත් 89ක් වෙන හැටි 120ක් වෙන හැටි ආදි වශයෙන් විස්තර වශයෙන් දැනගන්න ඊයේ මම හරි සතුටු වුණා අපේ දායක බින්නතුන් හරි හපංකමක් කරලා තිබ්බා අර චිත්ත ගීත කියන අභිධර්මගත කාරණාවක් අරගෙන මෙයා එකතුලා මේක විශ්ලේෂණය කරලා මේක පැහැදිලි කරලා තේරුම් ගන්න බැරිද මොන තරම් දෙයක්ද හරි සතුටක් පින්නතුන් විමසලා හොයලා බලන මෙන්න මේක තමයි වෙන්න ඕනේ කෙරෙන්න ඕනේ ඉතින් අන්න ඒ වගේ මේ දැනගන්න ඕන ධර්ම අභිඤ්ඤය මම මේ අභිඤ්ඤය ගැන විතරයි අභිඤ්ඤය සුවිශේෂ වශයෙන් දැනගන්න ඕනේ කො මේ වගේ තව තියෙනවා පින්නතුන් ගොඩාක් දේවල් ඒතර ද්වේ නාමක ද්වේ ධාතුය කියලා කිව්වනේ මේ ධාතු වශයෙන් තියෙන දේ දැනගන්න ඕනේ එතකොට මේ ද්වේ ධාතුය කිව්වෙත් මොනවද එතකොට ද්වේ ධාතු ඒ වගේම මේ නාමංච රූපංච කියන දෙකේ ධාතු වශයෙන් තියෙන සවිස්තරාත්මකව විස්තර වශයෙන් තියෙන ධර්මක් තියෙනවා දැනගන්න දැන් උදාහරණයක් ගත්තොත් අපි අහලා තියෙනවා ලෝභය කියන එක මේ ලෝභය කියන එක අපි ආසාව තියෙනවා ඔය වගේ තව මේ ලෝභයේ තියෙනවා කැමැත්ත ආදී වශයෙන් තව විවිධ විස්තර වශයෙන් දක්වලා තියෙනවා එහෙමනම් මෙන්න මේ නාමංච රූපංච දෙකේ තිබෙනා වූ ධාතු කියලා කිව්වේ කොටස් 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 වශයෙන් බෙදලා යන ආකාරය අපිට දැනගන්න පුළුවන් කුසල චිත්ත අකුසල චිත්ත ඔය නාන ප්‍රකාර විදිහට මේක බෙදලා තියෙනවා සිතුවිලිත් එහෙම. ඉතින් ඒ වගේම කියනවා තයෝ ධම්මා තයෝ ධාතු. ඒක නාමකින් සබ්බේ සතරාටික ද්වේ නාමකින් නාමංච රූපංච තීනි නාමකින් තිස්සෝ වේදනා. එහෙනම් තයෝ ධම්මා කියලා කිව්වේ මොනවද? සැප දුක අදුක්කම සුඛ. තිස්සෝ වේදනා මේ වේදනා තුන මේක එකක් වශයෙන් උත් දකින්න පුළුවන් වේදනා කියලා තියෙනවා. හැබැයි මේ වේදනාව සැප දුක වශයෙන් දෙකක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සැප දුක අදුක්කම සුඛ වශයෙන් මේ ධර්මත් අහන්න ශ්‍රවණය කරන්න ශ්‍රවණය කිරීමෙන් දැනගන්න පුළුවන් ධර්මත ඊළඟ තයෝ ධාතු ඒ වගේම ධාතු වශයෙන් දීඝ වස් විස්තර වශයෙන් විස්තරාත්මකව මේ වගේ තිබෙන කරුණු අපිට තේරුම් ගන්න එතකොටත් අන්න සුතුමිය ඥාන ඇති කර ගන්න පුළුවන්. මේ වගේ සබ්බම්බික්කේ අභිඤ්ඤයන් සියල්ල දැනගන්න ඕන විශේෂවල. ඒ කියන්නේ ඇහැ කියන්නේ මොකක්ද? ඇහැට පේන රූපය කියන්නේ මොකක්ද? චක්කු විඤ්ඤාණයක් කියලා මම ඇතිරගන්න මෙන්න මේව තමයි අහන්නේ. එහෙනම් මෙන්න මේ වගේ මේ සුවිශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්වේ මේ කරුණ. එහෙමනම් මේව අපි සාකච්ඡා කරමු. ඒ වගේම පඨවි ආපෝ තේජෝ ධාතු කියන්නේ මොනවද අපි දැනගන්න ඕනේ. ඒ වගේම කාම ලෝකයේ කාම රූප අරූප මේ තලවල මේ වලට යන සිත් මොනවද කියලා අපි දැනගන්න ඕනේ. මෙන්න මේ විදිහට සුතමේ ඥානය ඇති කර ගැනීම තමයි මං කියන්නේ මං 100න් එකයි කියන්නේ කියලා. මේ විදිහේ ධර්ම කරුණු රාශියක් විස්තර කරනවා ඔබ අභිඤ්ඤය කරගන්නවා. ඔබ සුවිශේෂ වශයෙන් දැනගත යුතු ධර්ම කාරණා ඇසිය යුතු කාරණා එහෙම ඇසුවොත්
එහෙම ඇසුවොත් තමයි පින්වතුනේ අන්න ඔබට පුළුවන්කමක් ලැබෙන්නේ සුතමේ ඥාණය සුතමේ ඥාණය ඔබ තුල ඇති වෙනවා ඇති කර ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ කියලා අර බුද්ධ ඥාණය තුල අපිට තියෙනවා එතන ඉගෙන ගන්න. ඉතින් එහෙමනම් කතං සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාණය කියුවනේ දැන් මේ බණ අහන එක අහුම් කන් දෙන එක හරියට සිදු කර ගැනීම කොච්චර දුරදන් ආවද සෑහෙන දුරකට සිත ගිනාව මහරහත් පදවියක් දක්වා පසී බුද්ධත්වයේ දක්වා බුද්ධත්වයේ දක්වා ගමන් කරන්නට මා විසින් පුරුදු පුහුණු කළ යුතු තුන් ගුණාංගය මොකද්ද මේ ශ්‍රවණය අහුම් කන් දීම අහන එක ගොඩක් දෙනා තෝරා බේරාගෙන අහනවා ඒක කමක් නැහැ ඒක වෙන්න ඕන දෙයක් එහෙම තමයි වෙන්න ඕන ඉතින් පින්නතුනේ මෙන්න මේ විදිහට අපේ ශ්‍රවණය සෝතේ ඇසීමේ හැකියාව දක්ෂතාවය අපි පුංචි දෙයක් කියලා හිතන්න එපා පුංචි දෙයකින් කියලා පටන් ගන්න එපා අහක දාන්න එපා ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු කරගත්තොත් අපිට මේක තම්පජානන පඤ්ඤා සුතමේ ඥානං ඒ තුලින් ඒවා ඒ ධර්ම ධර්ම කරුණ අරමා සඳහන් කළ ධර්ම කරුණ කෙරෙහි ඒවා හට ගන්න ඇති වෙන විදිය ආකාරය දැන් මගේ මනසෙ මම දන්නවනම් දැනගන්න මම ධර්මය අහන්න ඕන ඒ වගේම මේ ඇසීමේ දියුණු කර ගැනීම නිසා මා තුළ ඇති වෙන ඥානය මාර ප්‍රඥාව දැන් අමුතුන් කියන්න ඕන නැහැ කරුණ එහෙනම් මගේ මේ ප්‍රඥාව භාවිතබ්බත් පජාන රට්ඨේන මේ ප්‍රජනනය වෙන අට ගන්න ආකාරය මම හිතේ දියුණු කරගත්තු වැඩුවොත් මා තුළ සුතමේ ඥානයක් මට ඇති කර ගන්න පුළුවන් මම එහෙමනම් අද මේ ධර්ම දේශනාව තුළින් හැමෝම හොඳ ප්‍රාර්ථනාවක් හිතේ ඇති කර ගන්න ඕන අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන සුතමේ ඥානය මට අවශ්‍යයි මේ සෝවාන් මග හෝ සකෘදාගාමි අනාගාමි අරහත් යන සතර මග සතර ඵලයන් පැමිණීමේදී ශ්‍රාවකීක වශයෙන් සුතමේ ඥානය නැත්තම් ශ්‍රුතවත් අරිය ශ්‍රාවකීක ශ්‍රුතවත් වෙන්නත් ඕන අරිය ශ්‍රාවකීක වෙන්න අරිය ශ්‍රාවකීක කියන්නේ මේ අර අරිය කියලා කියන්නේම ආර්ය කියන එකක් තියෙනවා උතුම් කියන දහසක් තියෙනවා ඒ වගේම මේ ඉදිරියට අඩුපාඩු අකාමකා වෙන රාගදේශ ශේය කරගෙන යන පුද්ගලයා තමයි අරිය ශ්‍රාවකී කියන්නේ. ඔහු ශ්‍රොතවත් වෙන්න නම් අහන්න ඕන බණ. නිතර නිතර අහන්න. මේක තමයි හිත යටි කරගන්න ඕන හොඳම ගුණය. මනාවේ සැවුම් කර දීලා ඔබ තුල අභ්‍යන්තරේ වෙන්නා වූ වෙනසක් එක්ක තමයි මේ සුතමේ ඥානය තියෙන්නේ. ඔන්නෙ ටික තමයි මා අද පින්වතුන්ට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සූදානම්. ඉතින් ඒ නිසා පින්වතුනේ දැන් මේ කන් ඇහෙන කාලේ තාම කන් ඇහෙනවනේ එතකොට මේ ඇහෙන වෙලාවේ මේ වහන් අහලා හරියට හිතර ගන්න සෝතාව දහානය හොඳටම තියාගන්න බය වෙන්න එපා සමහර වෙලාවට වයසට ගියන් පස්සේ ඩිංග 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 අපේ මනසේ සමහර මේ ශරීරය මේව ඇවිල්ලා මේ උපකරණ ගොඩක් මේ ශරීරයේ තියෙන මේ දේව හටහාම මේ තියෙන ඉන්ද්‍රිය තියෙනවානේ මේවා ක්‍රිය වෙන්න පුළුවන් අක්‍රිය වෙලා ගිහිල්ලා සම අපි දන්නේ නැහැ අපි මේ බර කියන මට මම දන්නේ නැහැ කොයි වගේ වේද කියලා මල මුත්‍ර ගොඩක වැටලෙ වෙන්න උනා කියන දේ නෙමෙයි කරන්නේ සමහරට සිහිය නැහැ ඇඟේ රෙදි කෑල නැතු ඉන්න වෙයි එහෙම වෙන්න කියනෝ නෙවෙයි බය වෙන්න එපා බය කරනවත් නෙවෙයි ඔය මොන දේ වුණත් ඔය ගැන හිතන්න යන්න එපා අද මේ සුතමේ ඥානය ඔබ ඇති කරගත්තොත් මේක අර හරමුණා කියන නැති වෙන්නේ නැහැ මේ ඇති කරගන්නේ මොනවද හොඳ චිත්ත ශක්තියක් මේ සුතමේ ඥානිය අදෝප ඇති කරගන්න සුතමේ ඥානය ශරීරයේ අබල දුබල වෙලා ඔබට අර වගේ තත්ත්වයක් උනම් පස්සේ අයියෝ මට හරි ලැජ්ජයි මම මෙහෙම හිටියේ මං ගැන මිනිස්සු මේ මොනවා කියන්නද තාම නොදන්න මිනිහා නොදන්න මිනිස්සු සමහරට සැක සංකේත වෙන මොනවා මහලුකුට භාවනා කළා බණ ඇහුවා ධර්මයේ සාකච්ඡා අන්න අරය මැරෙන්නේ මෙහෙමයි කියන්නේ එහෙම වෙන්නේ නැහැ වෛද්‍ය විද්‍යාවේදීවත් දන්නේ නැහැ තාම මොහු ඇති කරගත්තු චිත්ත ශක්තිය තමයි කාටවත් කියන්නේ
කියන්න පුළුවන් නම් කියන්න පුළුවන් ඉන්නේ අන්න අර වගේ පරචිත්ත විජාන ඥානිය දිනු කරත් සුතමේ ඥානිය ඊටාම දිනු කරගත්තු උතුමන් මහසෙන් පුළුවන් මේ තරත්ත දැන් කොහොම වෙලා මිය ගියත් ඔහු ගිහින් උපදින්නේ මෙන්න මේ තරත්ත කොහොමද හිමුනේ කියන්න පුළුවන් ඒක තමයි හිතේ තියෙන ශක්තිය ධර්මතාව නියාමය හිතේ තියෙන ස්වභාවය ඒකයි ඒ නිසා මම මේ කරුණට කිව්වේ ඔබ අධෛර්යයටපත් වෙන්න එපා ජීවිතේ ලිද්දු දුක්කු මේ ආදී පිරිස් දැක්කට ඒ වගේ යම් යම් ශාරීරික ආබාධ තිබුණට ඇතුණාට බිය හොඳ නෑ හිතේ ඇති කරගන්න නිදහස් මනසක අද අද මේ අහන කරුණ තව තවත් උනන්දු උද්‍යෝගයෙන් යුක්තව හොඳට සුතමේ ඥානය ඇති කරගන්න සෝත අවධානය ඇති කරගන්න ඒ අනුව මනස චර්යාවේ මනසයි ඔබේ චර්යාව දෙන්නේ මේ කය මනසට මේ කායි කායක් තියෙනවා කයත් මේ හරියට මේ ක්‍රියාපදයක් වගේ තමයි මේ කය කියන්නේ හැසිරෙන දෙයක් මේ මම කතා කරන පේනවනේ ඒ කය ක්‍රියා ක්‍රියාව සිතත් ක්‍රියාව කියනවා කයත් ක්‍රියාව කියනවා වචනයත් ක්‍රියාව කියනවා ඉතින් මේව ගැන තව දිගින් දිගට විස්තර යනනේ හිතලා බලන්න ඉතින් මේ අහගත්තු බණ ටික ඔබ අර චිත්ත වීති කතා කරමි ධර්මයේ සාකච්ඡා කරමි ධර්මයේ හුමාරු කරමි යන ඒ යන හැම අවස්ථාවකම ඔබ තුර දැක්ක මම හොඳ ගුණයක් තමයි කියන එක්කෙනා කොහොම කිව්වත් මම සිහි බුද්ධියෙන් තමයි මම මේ වහන්න ඕන මොකද එහෙම කියන්න හේතුව හුඟාක් දෙනා දැන් ওই රැල්ලටනේ බණ අහන කවුරු හරි ජනප්‍රියනොත් එහි ඔස්සේම අරක නැති වෙනකන් අහන ඉක ලහලහල ඔන්න මොකක් හරි අනුපාඩු දැක්කම පතුරු යන්න බන්න. ඊ තත්ත්වෙට වැටෙන්න එපා. ඒ තත්ත්වෙට වැටෙන්න එපා. ඒ නිසා ඔබ දක්ෂයෙක් වෙන්න ඕන මේ සුතමේ ඥාන ඇති කර දක්ෂයා වෙනකොට මේ දේවල් අහලා කියලා බලලා ඉදිරියට ගමන් කරනකොට අහන්න අහලා විමසන්න. කින් සත්‍ය කින් කුසල මේ දේ ගවේෂණය කරමින් ඔබ යන්නේ. ඔබට අරයක් මෙයක් අනුපාඩුකම් ගවේෂණය කරමින් නෙමෙයි මේ යන්නේ. එතකොට එහෙම යන කෙනා තුල ඇති වෙන සුත්තමේ ඥානය හරි බලවත්. එහෙමනම් පින්නතුනේ මම අර ධාතා පාඩේට හැටි තෝරාගත්තේ කතං සෝතාවදානි පඤ්ඤා සුත්තමේ ඥාන ඉමේ ධම්මා විඤ්ඤය ඔබ දැනගති යුතු ධර්මකාරණා රාශිය ටිකක් මම මතක. ටිකකුත් නෑ ඉතාම අල්පයි මතක් කළේ. ඔබ බොහෝ කාරණා කුද්දකනිකායි පටිසම්භිදා මග්ගේ මහා වග්ගයේ තියෙන ඥාන කතාවල ලස්සනට තවත් පැහැදිලි කරනවා දැන් මම හිතන්නේ මේ බලෙන් පස්සේ ඔබ හැමෝම බලයි බලන්න ඕන ඉතින් එහෙමනම් පින්වත් හැම දිනාටම මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම තුළින් උතුම් වූ සුතමේ ඥානය ඇති කර ගැනීමට පින්වත් ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාග්ය වාසනාව මේ සෑම ආකාරයකින්ම ඇත්වත් කරගත්තා වූ සීල පින්දාම් හේතු වාසනා වේවා කියලා සිල් දනාම සාදු 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 ප්‍රශ්න දෙකට උත්තර ඕන ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදාති පින්නතුන්ට පුංචි විලාවක් ගන්න ඕන ඒ කියපු කරුණු මට නොකියච්ච කාරණා මතක් කරන්න පුළුවන් ඒ වගේම ඔබ දැන් වසරක ඉඳලා මේ බණ මාතෘකාව බැලුවොත් එහෙම ওই මාතෘකාවට අදාළ දෙයක් අපි මොනවද අහන්න ඕනේ ශ්‍රවණයට පුරුදු පුහුණු කරගන්න ඕනේ මොනවද කියලා බැලුවොත් ගිය අවුරුද්ද ඉඳලා මේ දක්වා මේ පින්කම බණ අහගෙන ආපු උදවිය ධර්ම සාකච්ඡා කරපු උදවිය සෑහෙන වෙනසක් වෙච්ච බව ඒ අය කතා පුද්ගලිකව කතා බස් කරනකොටම කියනවා මේ ලයර්ස් මහත්මයාට
ඒ වගේම ඍෂි මහත්තයරට ඇතුළු පිරිසට පින් දෙනවා. හරි හොඳ බුද්ධිමය සංවාද ඇති කරගෙන මේ කටයුතු කරනවාට අරුණ මහත්මයාට පින් දෙනවා. මොකද මේ වැඩසටහන හදලා සකස් කරලා යොමු කළාට පසුගිය දවසේ හාමුදුරුවෙක්ම ලංකාවෙන් කතා කරලා කියනවා අපි බන කියනවා තමයි අපිට සමහර කරුණු කෙරේ අපි නොසිතන පැතිවලට අපි යොමු කරන්න මේ එවන ධර්මදේශන අපට හරි ප්‍රයෝජනයක් කරලා තියෙනවා. ඒ ධර්මදේශනාවල උන්වහන්සේලාට ඒ වගේම ගොඩක් දෙනාට උපකාරයක් වෙනස පවතිනවා. ඉතින් පින්වතුනි ඒ මේ කාලය තුල අවුරුද්දක් වගේ තාම අවුරුද්දක් නෙත් නෑ මේ මාසෙ තමයි අවුරුද්ද මේ මාස අවසන් තමයි ධර්මදේශනාවට සටහන් අවුරුද්දක් වෙන්නේ. එතකොට එච්චර වෙනසක් ඇති කර ගන්න පුළුවන් කමක් ලැබුණා ඔබේ වීර්ය නිසා ඔබේ දක්ෂතාවය නිසා පින්වතුනි. ඉතින් එහෙමනම් පින්වතුන් මම ප්‍රශ්න දෙකක් අහුවා. ඡන්දයේ චිත්තේ විරිය මීමාංසා කියන. මීමාංසා කියලා වාක්‍ය ප්‍රඥාවට ඒක තේරෙන වචනම ප්‍රඥාව විමු කරගන්න එක. එතකොට අර කතමේ ධම්මා ඉමේ ධම්මා කියලා හවුනේ මොනවද මේ ධර්මයේ කියලා. අන්න ඒව පිළිබඳව දැනගැනීම තමයි මීමාංසා කියන්නේ. මේ අංග 4 ජීවුන කරගත්තොත් උඹ හොඳ ශ්‍රාවකෙක් නැහුවා. මගේ ප්‍රශ්නය මේ අංග 4 මොන අංග 4ක් හැටියද අවසානයේ මම මේක දිනු කරගෙන ගියාම ඇති වෙන්නේ. අත්‍යස් බෝධිපාක්ෂික ධර්ම 4ක්. ඔව් ඔව් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම හැටියට තමයි අන්තිමට මම මේක දිනු කරගන්න තරම් ಗುಣ ධර්මයක් බවට පත් වන්න බලන්න. බෝධි අංගයක් හැටියට. අර මාර්ගඵල අවබෝධයට උන පිළිතුර ලැබුණා. වැඩි දුර ඕනේ. දෙවෙනි ප්‍රශ්නය ඇවි මොකද්ද? ඇස් උදේ ඥානෙ ගන්න. ඔව්. දෙවෙනි ප්‍රශ්නය මතකයිද? ප්‍රශ්නය මතක නැහැ. එතකොට අපි සෝතා සෝතාපන්න වෙන අභිඤ්ඤය මම කියවුවා මේ අභිඤ්ඤය කියන වචනය ඔබ කලින් අහලා තියෙන්නේ කොහේද මොන සූත්‍රයකද කියලා මේකත් හරියට විශේෂ දැනගන්න ඕන දෙයක් කියලා මෙච්චර වෙලා මම කතා කළේ අර චතුරාර්ය සත්‍ය ධර්මයේ එක සත්‍යයක පුංචි කොටසක් විතරයි මේ කතා කරන්නේ ඉතින් බැලුවොත් මේ ටික ඔක්කොම අතුරත් වෙනවා මේ අභිඤ්ඤය කියන වචනේ ඔබට කොහේ හතරක හම් වෙන්න ඕන මොකද්ද මේ ධර්මයේ දැනගන්න ඕන කියලා කිව්වේ කියන එකට මේ චතුරාර්ය සත්‍ය වල මම තව උදව් කරන දුක්ඛ සත්‍ය මේ දුකනේ දැනගන්න අහන් තේරුම් ගන්න ශ්‍රවණය තුලින් පළමු කරගෙන අභිඤ්ඤය කිව්වේ දුක මේක දුකක් කියලා ඔබ දැනගන්න කෙටිම ගන්න මේක ඇතුළත් වෙච්ච සූත්‍රය මොකක්ද? පළමු සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය. ධම්මචක්කපවත්තන සූත්‍රයේම තියෙනවා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියනකොටම අභිඤ්ඤය වෙන්න ඕන කියලා කියනවා. ඉස්සෙල්ලම වෙනු දැනගන්න ඕන මේක දුකක්ද සැපක්ද කියලා අපි අල්ලන්නේ. මේ ජීවිතේ විඳිනයක් නැහැ කියන එක නෙමෙයි මේ දුකක් කියලා කියන්නේ. තියෙනවා. හැබැයි මේ සියලු දේවල් අභිභවාගිය දුකක් එමේ සසර යලි යලි ඇති වෙන උපත සිදුවන ඒ වගේම සරිසරන සිදුවීම නිසා ඇති වෙන්නේ අපි දුක් සහිත භාවයකට. ඉතින් අන්න එතන තමයි අපිට නැවතත් අභිඤ්ඤය කියලා කියන්නේ මේක හරියටම සත්‍යයක් කියලා දැනගන්න. සත්‍යයක් කියලා වැටහෙන්න ඕන. ඒක තමයි සුතමේ ඥානේ නුත් පැහැදිලි කරන්නේ. අවධානය යොමු කරනකොට නිකම්ම තේරෙනවා. ඉපදීම ඇත්තටම දුකක් නේ. වින්දනයක් තියෙනවා ජීවත් වෙන කාලේ. සතුටක් තියෙනවා. හැබැයි මේ සතුට වින්දනය සුවය ඔක්කොම අතර ගත්තන් පස්සේ දුක කියලා හඳුන්වන්නේ මොකක්ද? මේවා తాවකාලික ඇති කරගත්තු සුඛ වේදනා කියන දේ දැක්කම. ඒක දුක වේදනා. ආ. ඉතින් ඔන්න ඒ කරුණ දෙක පමණයි පින්නතුට දැන් අවස්ථාව තියෙනවා. මේ ශ්‍රවණය පිළිබඳව අපි කතා කළේ ශ්‍රාවකියෙක් ශ්‍රතව ශ්‍රාවකියෙක් වෙන්න අවශ්‍ය කරන ගුණ ධර්ම පිළිබඳව කතා කළේ පින්නතුන්ට ඇසිය යුතු
විමසිය යුතු කරුණක් තිබෙනවා ඒකට කාලය ගන්න. लौकिक අපි මුගක් වෙලාවට අහන්නේ අපි අහගෙන ඉන්න කැමති අපි අහන කොට කරන්නේ මොකද්ද අපිට කැමති දේ විතර බාර ගන්නවා ඉතින් ඒක ගන්න නැහැ. ඒ අර කියපු දේෙන් භාගයකටත් අඩු ප්‍රමාණයක් තමයි සමහරක් කියලා අපි ගන්න. අපි දැන් උදාහරණයක් වශයෙන් කිව්ව පොඩි ළමෙක් ඇවිල්ලා අපිට ගොඩක් දේවල් කියන මොනවා හරි දෙයක් එයාට වෙච්ච සිද්ධියක් ගැන මොකක් හරි. එතකොට අපි මුගක් වෙලාවට මේ වැඩිහිටි වගේ කියන්නේ අපි ඔහොම නෙමෙයි කරේ පොඩි කාලේ. මෙන්න මෙහෙමයි කරේ කියලා. අර කියපු දේ නෙමෙයි අහගෙන කියේ. අපි කියන්න ඕනෙක තමයි අපි කියන්නේ දැන් ඒ වගේම තමයි මුගක් වෙලාවට අපි මේ වැඩිහිටියෝ දැන් හම්බරෝ කිව්වම අර මේ නෝන මහත්තයර කතා කරනවා මහත්තයා නෝනට කතා කරනවා දෙන්න දෙන්න ඇත්තටම කොමියුනිකේෂන් එකක් නැහැ මොකද කවුරුවකට අහගෙන ඉන්නේ නැහැ ඒක මොකද අහගෙන නැතේ කියලා කියන්නේ අපි මුගක් වෙලාවට අර අපේ හිතේ තියෙන දේවල් මවාගෙන ඒවට අනුකූලව පිළිතුරු දෙනවා ඕන දේවල් ගන්නවා මිසක් ඊට පස්සේ කල්පනා කරන්න ලොකුමද ඊගාට මම මොනවද කියන්නේ අහගෙන ඉන්න එක නෙමෙයි මොනක අනිගාට මොකද්ද කියන්න ඕනේ දැන් මෙතන ඒක ඒකට අවධානය දෙන්න මේකට අවධානය යන්නේ කොහොමද අර ඉන්නේ දින කුණුඩවල හරියට හරි ඉතින්ද පොඩි කාලේ ඉඳලම ඒක ඔයෙච්ච දේවල් ඉතින් අර ගති දිනෙක් තියෙනවා ඔය පිටිපේ ඕව තමයි ඉතින් ඕයන් තමයි අපි අර අනිත් අතට මේ අකන්ති රහණ දෙවි කවදාකවත් හරියට අහන්නේ මුගත් දේවල් අක්ක ලෞකික වශයෙන් අපි තෝරගන්නත් ඕනේ ඔය සුත්තම ඥානේ සම්බන්ධව අහන දේ අර 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 කුණු කොට වල නායක වෙලා නිකන් අහගෙන ඉන්න විතරක් හිත විතර ගන්න ඕන. හාමුදුර කිව්ව හතර දේ මේ ඡන්ද චිත්ත වීර්ය විමර්ශා කියන ඡන්ද කියන එක කැමැත් තියෙන ඕන අහන්න. හැමදේම අහගන්න ඕන. විමර්ශා කියන කෙනා අරකින් තවතයක් දැනගන්න ඕනේ. හරි මේක ඇයි එහෙම කරේ? ඇයි ඇයි මෙහෙම කියන්නේ? ඒක හරියට කැමැත්තෙන් අහගෙන දැනගන්න ඕන. මුලක් වෙලාවට අපි බොරුව කරන්නේ. ඒක ඇත්ත වාතේ ඒ කාරණා ලෞකික වශයෙන් අපේ ජීවිතය දිනන එක තමයි ද්වතාවදී කියලා මම අර කරුණ කිතාම කෙටි මතක් කළ කරුණ ටික දී සඳහන් කර පරිදි ඒ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට මේක ඉතාම වැදගත් වෙනවා අර ඡන්ද චිත්ත විරිය ඒක සාර්ථක වුණු කෙනාට තමයි ලෝකෝත්තර පත්‍රය හිත ගෙනියන්නත් පුළුවන් නැත්නම් අර කිව්වා වගේ සසර දිග්ගස්සන කුණු කොටවල් ටිකක් විතරයි හිතේ තියෙන්නේ ඊළඟට මේක මෙහෙම උනේ අර හොඳ කතාවක් කිව්වා මේ ගති කියලා. අන්න එක පිළිගන්න ඕන අපි හැමෝම සංසාර ගති කියලා. ඒ ගති නිසා තමයි අර පුරුදු වෙලා තියෙන්නේම අනුන්විත අපි කියන තමන් කියන දේ අහන්න ඕන. ඒ කියන කෙනා කියන දේ තමන් අහන්න ලෑස්ති නැහැ. ඔබ නියම ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා තමන් ඉදිරියේ කෙනා කියන දේ අහලා අහුම් කන් දීන සමහර පුද්ගලයන් සමාජයට අපිට කියන්න බෑ බැරි වෙන්න පුළුවන් නමුත් ඉවසීමෙන් අර මම කතා කරත් ඒකයි මෛත්‍රී යුක්තව ඒ දේ මිදතරාගෙන මේ ශක්තිය දෙන පුද්ගලෙක් වෙන්න ඕන ඒක හරි ඒක ලෞකික වශයෙන් අපි තුල මේ ඉදිනදා ජීවිතය අපි තුල ප්‍රායෝගික ජීවිතය ඇති කරගන්න ඉතාම වටින ගුණාංගයක් ගුණදාන බොහොම පින් මහත්තේ ඒ කරුණ මේ නායකේ කුණාව තියෙනකම ලොකුම මේ ගතිගුණයක් තමයි ඒ අහන්න පුළුවන් කම තියෙන එක. අපේ දින නායකයන්ගේ කාටවත් ඒක නැහැ. අහන්නේ. අන්තිමට අහලා තියෙන්නේ ඩ්‍රයිවර්ලා හරි මේ කියන මිනිස් කියන දේවල් තමයි අහලා තමයි තීරණ ගන්න. හරි තමුගේ වටේ පිටේ ඉන්න කොහේ හරි නක්ෂත්‍රය ඇදුරේ කර කියන දෙයක් අහන. අහලා මුළු රටක් ලෝකයක් ප්‍රදේශයක්ම විනාශ වෙනවා. ඒක ලංකාව විතර නෙමෙයි මෙහෙත් එක 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 බලපානවා හොඳයි එහෙනම් අපි මෙතනින් ධර්ම දේශනාවකට අවසන් කරමු නේද හොඳ හොඳ කරුණු කීපයක් ඒක මතක් කරේ එහෙනම් සීල් දනාටම උතුම් රත්නත්‍රි අනන්ත ගුණ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා පින් දෙන්න ඕන
ලයාවස් මහත්මාගෙත් ඒ වගේම රජිනි මහත්මියගෙත් මෞදෙමෝපියා ගුරුවරාදී පිරිසට පින් දීම මේ පින්කමේ අරමුණක් කරනවා ඒකාන්ත වශයෙන් ඒ නිසා ඔබ දෙපරගේ නම් මේ පරිලෝකීය ඒ ගුරු දෙමෝපිය ඥාතිත්වවත් වශයෙන් බොහෝ දිනක් ඇති ඒ සියලු දෙනාම හිතට සිහිපත් කරගන්න ඒත් එක්කම බණ ඇසුරු අනිත් හැම දෙනාගේම නම් මේ පරිලෝකියා වූ යම් තාක් පිරිසක් වෙනා ඒ සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා ඒ වගේම සංසාර දුක කෙලවර කර ගන්නට මේ පුණ්‍ය ධර්මියෝ හේතුපත්ති වේවා කියලා සාසිත ඇති කරගෙන අපි පුණ්‍ය සාදු 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 ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාති නම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදම්මේ ඥාති නම් साधु 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 अभिवादन शीरिस नित्यं वद्धा पचायिनो चत्तारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सभ्य संपत्ति अतो निर्वाण संपत्ति मिनाते समीज्यतु साधु साधु साधु।